නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත් නන්දති පුඤ්ඤම්මේ කතන්ති නන්දති බියෝ නන්දති සුගතිං ගතෝති. පිළිවෙලින් පවත්වාගෙන යන ධම්ම පද දේශනා මාලාවේ 13 වෙනි දේශනාව. ඉද නන්දති පෙච්ච නන්දති. මෙලවස් සතුට වෙනවා, පරලොවත් සතුට වෙනවා. උභයත් නන්දති, දෙලොවම සතුට වෙනවා. කතපුඤ්ඤෝ උභයත් නන්දති, පින් කරකෙනා දෙලොවම සතුට වෙනවා. පුඤ්ඤම් මේ කතන්ති නන්දති, මා විසින් පින් කළා කියලා සතුට වෙනවා. බියෝ නන්දති සුගතිං ගතෝ, ගොඩාක් සතුට වෙනවා සුගතියට ගියාට පස්සේ. ඉතින් මේ යමක වර්ගයේ මීට පෙර ගාථාවෙන් කිව්වේ පවක් ගැනමයි, ඉද තප්පති කියන කතාව. නමුත් ඊට කලින් අපිට හමු වුණා මෙර සමානම ගාථාවක්, ඉද මෝදති. වචන විතරයි වෙනස්. මෝදති කියන එකෙත් සතුට තමයි ප්‍රකාශ වෙන්නේ, නන්දති කියන එකෙත් සතුට තමයි ප්‍රකාශ වෙන්නේ. නමුත් වචන දෙකක් දාලා භාග්‍යතුන් වහන්සේ ගාථා දෙකක්ම කියලා තියෙනවා. ඉතින් මේ දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන් පුණ්‍යානුමෝදනාවලට. කතාව වෙනස්. කලින් කතාව ධම්මික මහත්තයාගේ, මේක තියෙන්නේ වෙනත් එකක්. අනාථපිණ්ඩික සිටුතුමාගේ විස්තරයක් තියෙනවා. සැවැත්නුවර වාසය කරපු මහා ධනපතියා, අනාථපිණ්ඩික සිටුතුමා. ඔහුගේ ගෙදර දිනපතා 2000ක් භික්ෂුන් වහන්සේලා දන් වළඳනවා. විශාකා මහ උපාසිකාව ගෙදරත් එසේම 2000ක් භික්ෂුන් වහන්සේලා දානි වන්දන. ඒ නිසා ඒ ගෙවල් දෙකේම දැන් සිටු මාලිගා කියලා කියන්නේ. දැන් උනත් ගිහින් බලන්න පුළුවන් ඒ සිටුතුමාගේ මාලිගාවේ ගබඩාව තියෙනවා. ඒක පොළොව යට තමයි හැදලා තියෙන්නේ, වලක් වගේ. ඒක තමයි මේ ධනය තැන්පත් කරලා තිබිලා තියෙන්නේ. ඒ වගේම දානශාලාවක් වෙනම තිබිලා තියෙනවා. මේ 2000ක් වැඩ ඉන්න පුළුවන් ශාලාවක්. එසේම විශාකාවගේ තෙසේමයි. සවැත්නුවර වැසියෝ සිය ගෙවල දන් දෙන විට මේ දෙදෙනාට ආරාධනා කරනවා. එන්න කියනවා. මොකද දන් දෙන තැන යම්කිසි අඩුපාඩුවක් තියෙනවනම් ඒක පෙන්වා දෙන්නත් සමත්. අත්දැකීම් බහුල නිසා. විශේෂයෙන් අලුතෙන් දානයක් දෙන කෙනෙක්, තෙරුවන් සරණ අලුතෙන් ගිහිපු අය කාලේ හිටිය වුණ තරම්, එවැනි අය විශේෂයෙන්ම මේ දෙදෙනාගේ උපකාර බලාපොරොත්තු වුණා. දන් දෙන තැනක මේ දෙදෙනා ඉන්නවා නම් ඒ දානෙ ඉතා උසස් දානයකයි නගරවැසියෝ සලකලා තියෙනවා. කියන්නේ යාළ දෙන දානෙ අනාථපිණ්ඩික සිටුතුමයි විශාකාව ඇවිත් ඉන්නවා නම් ඒ දානෙ සම්පූර්ණ දානයක් වගේ, නැත්නම් උසස් දානයක් කියලා අදහසකුත් තිබිලා තියෙනවා සවැත් නුවර වැසියන් අතර. දන් දෙන තැනකට මේ දෙන්න ආවේ නැත්නම් ඒ දානෙ ලක්ෂයක් වියදම් කළ දුන්නත් අඩුපාඩු තියෙනවා කියලා තමයි තේරෙන්නේ. ඇයි මේ දෙන නැති නිසා? භික්ෂුන් වහන්සේලගේ කැමැත්තත්, ඒ භික්ෂුන් වහන්සේට ඕමනා දෙ ගැනත්, භික්ෂුන් පිළිබඳ වතාවතත් මේ දෙදෙනා හොඳින් දන්න. මොකද මේ සසුනේ අග්‍රදායක දෙපළ, දායකයයි දායිකාවයි. ඒ අය ප්‍රාර්ථනා කරන් කල්ප ලක්ෂයක් මේකට පුරුදු කරන්න ඇවිත් තියෙනවා. ඒ නිසා ඒ එක එක ස්වාමීන් වහන්සේ වඳුරනවා, එක එක ස්වාමීන් වහන්සේ වළඳන්න කැමති දේවල් දන්නවා. උන්වහන්සේලට කළ යුතු වත් පිළිවෙත වැඳගෙන නැමීගෙන කතා කරන එක වතක්, රට පැන් පිළිගන්වන එක තව වතක්, අත සෝදන්න භාජනය දෙන එක තව වතක්, දානෙ බෙදෙන හැටිත් දැනගෙන ඉන්න ඕනේ ඒකත් එක වතක්, වැළඳුවට පස්සේ පාත්‍රය පිළිගන්න එක හොදලා දෙන එක තවත් වතක්, පඩික්කම් අල්ලන එක තව වතක්. මෙන්න මේ ටික තමයි දැනගත යුතු වත් ටික. ඒව දන්නව මේ දෙන්නා. තවත් තියෙන්න පුළුවනි, මම මේක සරලව ඔහොම දේවල් කරන්න වෙන දාන ශාලාවකදී. අපි කෙනෙක් ගිහි කෙනෙක් ඇවිත් ඉන්න, එයාට ඒක කරන්න පුළුවන්.
එවගේ මෙයා කඩිනමින් ඒව කරන්න වෙනවා. මොකද තවත් විස්වාමීන් වහන්සේල වැඩ ඉන නිසා සොයා බලා කටයුතු කරන්න ඕන, අන්ලස් වෙන්නට ඕන, විචක්ෂණ වෙන්නට ඕන. ඉතින් ඒක තමයි මේ දෙදෙනාගේ විශේෂත්වය, ප්‍රඥාව අග්‍රයි. සත් තැනට සුසු දෙ දන්න ඉල්ලන්න ඕනේ, පඩික්කම ඕන වෙලාව දාන්න, එතකොට දෙන්න පුළුවන්. දාන වන්දල අවසන් බව දැනගත්ත ගමන් අහන්න දෙයක් නැහැ, පාත්‍රය ඉල්ල ගන්නවා. හොදල ගෙනත් දෙනවා. මේක ප්‍රඥාවන්තයෝ ඇසුරු කරනකොට තියෙන පහසුව. කෑ ගහන්න ඕනේ. හිතනකොටම ගෙනත් දෙනවා. නයි තේරෙන දැන් මේක තමයි අවශ්‍යතාවය. මේක තමයි මේ දෙන්නගේ විශේෂත්වය. තමයි අනාථපිණ්ඩික සිටුතුමා සහ විශාකාවගේ වටිනාකම. ඒ නිසා මේ දෙන්න කොහොම හරි වැඩම ගන්න, වැඩම කර ගන්නවා. එතකොට අපිට දැන් ගැටලුවක් එනවා. අනුන්ගේ දාන ගෙවල් වල යනකොට විසාකාවගේ අනාථ පිණ්ඩික සිටුතුමාගේ දාන බැලුවේ කවුද? අන්න ඒකට උත්තර තියෙනවා. කවුද බලලා තියෙන්නේ නම්? ළමයි. ඒ වගේ අනුජාත පුත්‍රයෝ, අතිජාත පුත්‍රයෝ, දූත්‍රිවරු මේ දෙන්නට මිඳලා තියෙනවා. ඒ කියන්නේ අපි කතාවට එළමෙන්න තමයි මේ යන්නේ. දුවෙක් ගැන තමයි කතා කරන්නේ අද. ඉතින් විසාකාවට දරුවෝ 20ක් හිටියා. ඒ ළමයි ටික මේ දාන ගැන බලාගෙන තියෙනවා. සහ සේවකයොත් මේකට පුරුදු වෙලා තියෙනවා. එන් ගෙදර හැමදාම කරනකොට වැඩට ඉන්න ඇත්තෝට උදව් වෙනකොට එයාලා දන්නව කරන්න ඕනේ මොකද්ද කියලා. නමුත් ප්‍රධානියෙක් අවශ්‍යයි. ඒ නිසා දරුවෙක් හරිය සඳහා වෙන් වෙනවා. එහෙම තියෙද්දි අර විශේෂ දානවලට මේ දෙපළ යන බවත්, ඒ දෙන්නා යම් දානකදක ඉන්නවනේ ඒ දානි උසස් දානයක් බවත්, ඒ දෙන්න නැත්තම් ඒ දානේ පොඩි හරි අඩුවක් දැනෙන බවත් තමයි අපි මේ කතා කළේ. තර දානශාලාවක් කළ යුතු කටයුතු මම නිකන් කෙටියෙන් කිව්වා. ඉතින් ඒ ටික සොයා බලා කරන්න ප්‍රඥාවකුත් අවශ්‍ය බවත් මම මතක් කළා. එහෙම නොවුනොත් ඒ ඉන්න හාමුදුරුවන්ගේ පණ යනවා. මොකද කරලා කතා කරලා කියලා ගන්ටාර ගහලා, ඒ කියන්නේ මේක හොඳ නැහැ. අපිට මත පැවිදි වෙන ඉන්න කාලේ මම බලාගෙන ඉන්න කොයි වෙලාවෙද එක සොයන්නාස කෙනෙක් වළඳ ඉවර වෙන්නේ. මොකද පඩික්කම ඉඳුල් භාජනේ අරන් යනට අක්කා. බලන් ඉන්නේ දෙන්න. ඒක අපිට සතුටක්. මොකද එහෙම කය වෙහෙස කරලා උපස්ථාන කරනකොට සංඝයාට පුදුම විදිහේ පිනක් රැස් වෙනවා. අපිට අනතමානි වෙනවා. අපි දැන් මේ පැවිද්ද හයි වෙන්න හේතුනේ ඒක තමයි. මාස 3ක් අපි මේ පඩික්කම්වත් ඉඳුල් භාජනවත් මම කළා. අපේ ලොකු සානාසි මාස 2ක් කළා. මට වඩා මාසයක් අඩුවෙන් කළා. අපි දෙන්නම බොහොම හොඳට තැල්ල පොඩි වෙලා තමයි මහානගමටපත් උනේ. නිකන් දුන්නේ නැහැ. පුදුම විදිහේ රැග් එකක් අපිට දුන්නා. ඒක හිතලා දුන්නද නැද්ද නැහැ, කොහොම හරි දුන්නා. දෙනගෙන නම් ගෙදර යනවා. එහෙම දෙනවා. ඉතින් එහෙම දෙනකොට අපි කලබල වෙන්න ඕනේ. අපි ඉවසන්න න්යාවේ. ඉවසීමන්නේ නේ පරම තපස. මොන විදිහේ ඇනුම් පදයක් ඇහුණත්, කවුරු නැගි හැප්පිලා ගියත් එහෙමත් වෙනවා. නැගි හැප්පිලා යනවා. ඉතින් අපි කල්පනා කරන අපි ආයේ මහාන වෙන්න, අපි ආවේ මල්ලව පොර කරන්න වෙන්නේ කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒවයි තියෙන්න පුළුවන්. ඒක ඉතින් මම වරදක් කියන නෙවෙයි වෙනමයි. මිනිස්සු ඉන්නේ, පණ තියෙන අය ඉන්නේ, කෙලස් තියෙනවනේ. ඉතින් කරන්න කියලා නෙමෙයි කියන්නේ, කෙරෙනවා. ඒක මොන හරි විදිහේ කෙරුණාට පස්සේ දැන් පවගේ කාලේ අර ගෑනු ළමයි ගෙදර කියන්නේ දැන් නෙමෙයි කටි දන්නේ පරණ දෙයක්. යන්න හේතුව මේ පමණ ඉක්මව අවවාද කිරීම. මම මට ඉතින් අවවාදයක්වත් කරන්න බැරි නම් මේ ආරන්නේ ඇදි වැඩන්නේ නෑනේ. මම මේක ඇදුවට වැඩකුත් නෑ, මම මේ ඉඳලා වැඩකුත් නෑ. ඉතින් යාගේ ලිපිය පසුව අපිට හම්බුණා. ඊට කලින් එයා ගියා. ලිපිය පස්සේ ආවේ ලිපියේ තිබිලා තියෙන්නේ මේ අවවාද කිරීම රුස්සන්නේ. ඉතින් එහෙනම් එයාගේ මහානකමත් එච්චරම තමයි. එයාට පුළුවන් රෙදි මහන්න. මොන මහන්න? රෙදි මහන්න පුළුවන්. ඔය ටේලර් සාප්පුවක් දාගත්තා. ඒ වෙනතු මේ මහානකම නම් ඒ කරන්න බෑ. මොකද පුදුම ඉවසීමක් තියෙනවා. හොම්බ කැඩෙන්න ගහන්න ඒව බෑ. පැවිද්දොන්ට ගහන තොට කියලා එහෙම කරන්න බෑ. ඒක ඉවසන්න ඕන. නැත්නම් අපේ කැපකරු මහත්තයා කොච්චර කල් දෙනම් මේ මිය පරලෝ කියලා ගල් දුවෙක් කෙනා. අපි ගැහුවා පුදුම විදිය ලැජ්ජ කරවනු. කන්න නැතුව ඇවිල්ලා කිසි වැඩක් බෑ මෙහෙම කියනවා. තුන් මොදේ ගෙදර ගෙදිනම් ගහනවා. නමුත් ඉවසු ආන්න බලන්න. එතකොට අපි ලාල් මහත්තයාට ඉස්සර බය වුණාට දැන් කියනවා ඔයා අපිව බේර ගන්න ආපු දෙවියෙක්. ඇයි දිවියෙක් නෙවෙයි දෙවියෙක්. ඇයි ඉවසීම පුරුදු කරානේ. කවුරුත් කරන්නේ නේ. කැපකරුව තමයි දෙන්නේ වැඩි. කැපකරුව කැමති නැහැ. කැපකරුව බලන එන එක කෙනා එලෝ ගන්න පුළුවන් නැහැ. යාට වාසි මොකෝ අර කිරි වැඩියෙන් ගන්න පුළුවන්. අර කිරි කතාව අහ මතකයි නේ. කිරි හැටි ඔලුව නැව එයාගේ තමයි ලාල්ගේ. ලාල්ට කොණ්ඩේ නැහැ. අපි වගේ තට්ටේ තියෙනවා. මේ එයා කැමති කිරි කන්න. එයා බලනවා තව තව කොල්ලෝ මෙහෙට එන්න ගත්තොත් මගේ කිරි පංගු අඩු වෙනවා. ඒ නිසා මුන්ට මොකක් හරි කියලා එපා කරවල
වගේ දැන් මේ ස්ථානවලත් එහෙම මන් දන්න ඉන්න පුළුවන් කවුරු හරි. ඒ කියන්නේ එපා කරවන්න කතා කරනවා ඇති මොනවා හරි. ඉතින් අපි ඉවසන්න ඕන. දැන් මෙයා දන්නේ මට එපා කරලා මාව ගෙදර යවන්න. එතකොට එයාගේ වචනෙටම අවනතුනොත් අපි ඒක පිළිගත්තොත් අපි පරාදයි. හරි උඹ එකක් කරනවා මන් දෙකක් කරනවා. දෙකක් කියන්නේ මං යන්නේ නැහැ. අර කිව් එක්කෙනෙක් ඇමති කෙනෙක් කියන්නෙම නැහැ කියලා. මම කියනවා යන්නෙම නැහැ. ඔව් එහෙමනම් කරන්නේ යන්නෙම නැහැ. හොඳින් කිව්වොත් යනවා ඔහොම කරොත් යන්නෙම යන්නේ. දැන් ගියයි කියලා ඇති වාසියකුත් නැහැ ඉතින්. අපිට තමයි පාඩු. පාඩු කියන්නේ මිදුලක් හරි තු ගන්නවනේ හිටියොත්. බණ භාවනා කෙසේ වෙතත්. අඩුමතරමනේ. අඩුමතරම මිදුලක් හරි අතු ගන්න ඉන්න කෙනෙක් නැතිවීම පාඩු වෙන්නේ ඒකේ ඉන්න ගුරුවරුන්ට. නැතුව මේ අර ඉන්න ගෝලොන්ට ඔක තේරෙන්නේ. අල බලන්නේ මේ අපිට කැම පංගු අඩු වෙනවා. අපේ තියෙන තත්ත්වය අඩු වෙනවා. අපිට වඩා කෙනෙක් ආවොත් කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඒක වෙන්න පුළුවන්. ඒක නොවනවා කියලා මම කියන්නේ. ඒ වෙනකොට මම මේ කියන ආදුනිකයා කෙසේ පිළිපදිය යුතුද? පැවිදි වෙන්න ආපු කෙනෙක්, පැවිදි අපේක්ෂකෙක් කෙසේ පිළිපදිය යුතුද? එකට එක කරනවද නැත්නම් ඉවසන්න ඕන? ඉවසන්න ඕන. ගින්දර තියෙනකොට ඒ පැත්තේ යන්නේ නැහැ. ඔය ගින්දර සැඩ සුළං හමන්නේ ගින්දර හම ඇවිල්ෙන්න පුළුවන්. අතේ දුරින් යන්න ඕන. දැන් අද අපි එනකොට දුටුව පාරේ ගින්දර ඇවිලිලා මිනිස්සෙ මැරිලා. කුඹුරු යායේ ඉපනැල්ලගෙන තියලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කරන දෙයක් කුඹුරු ගැපුවට පස්සේ. ඉතින් අර සුළං පාර වැඩි වෙලා එක පාරට ඇවිල්ලා තියෙන මුළු කුඹුරම. මෙයාට දුවා ගන්න බැරි වුණා, හුස්ම ගන්න බැරුව මැරුණා. අනේ ඉතින් වෙල මැද්දේ තීතියා වැටලා කොයි මහත්තයා. ගමේම කට්ටිය දෙනකින් බලනවා ඉතින්. මොකද මරණ සති භාවනාවේ දෙනවා. ජීවිතං අනියතං මරණං නියතයි. ඒ මරණය සිද්ධ වෙච්ච ආකාරය ඉතාම දුර්ලභ එකක්. ඒ කියන්නේ එහෙම මරණ සිදු වෙනව අඩුයි. ඒ කියන්නේ හුස්ම ගන්න බැරුව මැරිච්ච කට්ටිය අඩුයි. දුම වැඩි වෙලා. දුම විසයිනේ. දැන් ගොඩ ලොකු දුමක් ආවොත් නහයට දරා ගන්න අමාරුයි. ඉතින් ඒකයි මම මේ කිව්වේ මොකද්ද? දරා ගන්න ඕනේ. ඉවසන්න ඕනේ. ඉවසුවේ නැත්නම්. අර ගින්දර ගැන කිව්වනේ. ඒ කියන්නේ ගින්දර ඇවිලින පැත්තක් දන්නවනම් මෙතනින් ගියොත් ඉතින් ඉවරයි වගේ නම් මගේ ඇරලා යනවා. නොආයින්න. දැන් අපිත් කරා ලාල් මහත්තයා නාන්නේ දෙකරන අපි යන්නේ තුනට. අපි දෙකටම දින්දර ගියොත් එයා මුළු වතගොත මහනවා. ගෙදර මොනවද කරේ? කන්න තිබුණ නැද්ද? මහන වෙන්න මොකටද ආවේ? එහෙම අහනවා. ඒක මට මතකත් නැහැ. ඒ තරම් ඒවා එයා අහනවා. ඒ නිසා අපි එක දවසයි කුණු වතුල්ලන්න ගිහිට පස්සේ ගියේ නැහැ. ඇයි හේතුව? ඔය වෙලාවට ගියොත් එක්ක ඒ මිනිහා දට්ටික් ගලවන්නේ නෝ අපිට එක්ක ලිඳේ ඉඳි. අර ලිඳායි හින්ද එපයි නාන්න බෑ. ඊට පස්සේ අර මීහරක වැටලා ඊට පස්සේ නඳ ගහනවානේ. ඒක නොවෙන්නට අපි කරේ අපි එයා යන වෙලාව මග ඇරලා ලාල් නාලිවරද බලනවා ගිහිල්ලා. සරම් වැලේ තියෙන නාලන නාලන වැලේ සරම. ඒ කියන්නේ හොදපු සරම. එනවා වැඩේ හරි දැන් ආයි එන්නේ අපි ගින් නානවා. ඉතින් මම්මි කිව්වේ රස කතාවක් නෙවෙයි. අපිත් එහෙමයි ජාමෙ බේරගත්තේ. ඒ වගේ දැන් මේ සේනාසනේ ලොකුවර නැහැ. කෙනෙක් දෙන්නේ ඇති කවුරු හරි. ඔය චණ්ඩි. ඉතින් ඒ චණ්ඩිකම් මං ඉන්නකොට දාන්න නැති වුණාට ඔය කට්ටිය වෙනම දාන්න පුළුවන්. ඒතකොට ඒ දකින්න ඕනේ එයාව මග ඇරලා අපි යන්න ඕන පුළුවන්. අතන එයාව මුහු වෙන අවස්ථාව අඩු කරගන්න බලන්න. ඉතින් ඒක තමයි මේ මත පිළිවෙත ගැන කියන්න කියලා මං දුර දිග ගියා. කමක් නැහැ. මම මේ කියන්න ඕන දෙයක් කිව්වේ මේ වර්තමාන තත්ත්වේ. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ආදුනිකය කලකිරෙන්න එපා. අපි සාසනයට ආවේ පැවිදි වෙලා හතුටින් ඉන්න අපිට ඉන්න දෙන්නේ කරදර කරනවා කියලා හිතන්න එපා. මොකද කවුරු පලි නැහැනේ. අපි ආවේ නිවන් දකින්න නම් අපි ඒකට ඉවසන්න ඕන. අපි ඉවසන්නේ නැත්නම් අපිට පුළුවන් ලංකාවට මැප් එක අරගෙන ඇවිදින්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. උනම් ගිහින් බලන්න. ගිහිලා ආපු මැනුරුත් තියෙන අපේ දැන් පහුගිය දවස්වල මේ. ඉතින් යාළගෙන් අහලා බැලුවත් දන්නේ නැහැ කොහොමද තත්ත්වය කියලා. ඉතින් හරිම සෝචනීය තත්ත්වේ. සෝචනීය තත්ත්වයක් තියෙනවා. මොකද ඒ තැන් තැන් වලට ගියාට පස්සේ කිසිම ගරුත්වයක් සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ ගුරුවරයා තරම් කිසිම කෙනෙක් සලකන්නේත් නැහැ. ඔයාලගෙන මේ පිටින් ආපු කෙනේ. දැන් මෙහෙට උනත් කවුරු හරි පිටින් ආව නිකන් අපේ අදහසක් එනවනේ චුට්ට යටි හිතින්. මේ මෙහෙ මහනුනේ නෑ කියලා. ඒක නැති කරන්න අපි නම් මෙහෙ අයගේ සිවුරු ගලවලා ආයි මහන කරා. ඒත් දැන් මේ ඉන්න කිසිම ආයස්තුන් කෙනෙක් මේ මෑණි කෙනෙක් පිටයි කියලා අපි හඳුන්වන්නේ නෑ. නමුත් එහෙත් තියෙනවනේ දැන්. තිබුණාට කියන්නේ නෑ. නමුත් අර වෙන තැනකට ගියාම කලකනවා මෙයා පිටින් ආපු කෙනා. එහෙම නේද? හරි. එහෙනම් තමන් දක්ෂ වෙන්න මොනතරම් ප්‍රශ්නාවත් ඉවසන්න. ඉවසන්න බැරි දෙයක් නැහැ. කොහොම ඉවසන්න කියන්නේ දත් කූරු කහගෙන ඉවසන්න ඕන. තල්ලට දිව තියාගෙන ඉවසන්න. ඒ තරම් අමාරු කන්නම් මන් දන්නේ නැති ඒ කියලා. ඉතින් අපේ බෝසතනන්ස එහෙම ඉවසුවා. එහෙම වීරය කළා. එහෙම අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. ඔහෙලට එහෙම දුෂ්කර ක්‍රියාවක් නැහැ. කිරි පැණි වලඳලා පාඩු ඉන්න තමයි තියෙන්නේ. ඒක කරගන්න බැරුව තමයි මේ දඟලන්නේ.
හොඳේ එනිසා ඒ භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවදී තලයට යත් අරන් දෙයක් දවසට වළඳලා ජීවත් වෙලා තියෙනවා. අපිට මොනවද කරන් තියෙන්නේ? ඒ නිසා ওই ප්‍රශ්න ඔක්කොම තියෙන හිතේ, කතන්දර හදාගන්න හිත තුල, ඒව කතා බහ වෙනකොට තවත් වැඩි වෙනවා. ඒ නිසා ඒව කතා කරන්න කාලය වැය කරන්නේ නැතුව එක ගුරුවරුන්ට එක කියන්න ප්‍රශ්නයක් තියෙනවනම් වැඩිහිටියට කියන්න, ඊට පස්සේ එක බණ පොතක් කියව ගන්න. දැන් එකම ප්‍රශ්නෙම අපි කතා වෙනවයි කියන්නේ ප්‍රශ්නේ තවදුරටත් වැඩි වෙනවා. අහන් ඉන්න එක්කෙනත් පිදුරු දාන එකට. එහෙම තමයි. අර සප්පදාස හාමුදුරුවන්ට වගේ ආසිතුනත් පාත්‍රයේ සිවුරු ටිකයි ගන්න. ගෙදර ඵලයන් කියලාම කියනවා. ඉන්න එපා ගෙදර ඵලයන්. ඒතර කුටිය ගන්නත් පුළුවන්. මේ මෑණියෝන්ගේ මෑණිවරු ගැන මම අද කතා කරන්නේ මාතෘකා. මොකද එයාලා ගැන තමයි මට හොඳටම ආරංචි එන්නේ. මේ කුටියත් මට අයිති වෙනවා. ඒ ලස්සන අඳල් හයේ පාත්‍රයක් ලැබිලා තියෙන අලුතේ ඒකත් ගන්න පුළුවන්. අර 40,000 කට සිවුරු කට්ටල ටිකුත් තියෙනවා. මේ ගෑණි ගෙදර යවා ගත්ත කියන්නේ වැඩි හරි ගොඩ කියලා හිතුනොත් ඉවරයි. එතකොට එයා මොකද්ද උපදෙස් දෙන්නේ අර ප්‍රශ්නෙට? ඕ හරියන්නේ යන්නේ මාත්මි යන්න ඉන්න වාත් යන්න මෙයා කියලා අරයා මගට කියලා අරයා තල්ලු කරනවා. හරි. හරි ඒ නිසා එහෙම වෙන්නම තමන් ඕනෝට වඩා මේ දේවල් සාකච්ඡාවට ගියොත්. සේව සාකච්ඡා කරන්නේ සුදුසුම කෙනා තමයි තමන්ගේ ආචාර්යා. ආචාර්යාණි සිවුරු පෙරෙව්වේ දුන්නේ මහාන වෙන්න කිව්වේ ආචාර්යිටම කියන්න. ආචාර්යයන් වහන්සේ මේ ඉන්න අමාරුයි. මොකද්ද ප්‍රශ්නේ? අවුව සැරයි. ඉතින් අර පොල් අතු ගේනවා ගෙනල්ලා බඳින වහලට. මේ වල් ගැන ඉර වැහෙන්. ඉතින් මොනව හරි කරන්න වෙනවද? කරන් දෙන්නේ මෙයාලට අවුව සැරයි කියනවා. වැස්ස නෑ කියනවා. වැස්ස නෑ කියනවා. ඉතින් අර බටයක් දාලා උඩින් අල්ලනවා. ඔළුවට. වතුර තියෙනවනේ. ඒ වගේ තමයි. මොනව හරි අර මේ වෙලාවට අවශ්‍ය පිළියමක් මම මේක උදාහරණ ටික මොනවද දන්නේ ප්‍රශ්න මන් දන්නේ නැහැ කොහොමද මොනවද තියෙන්නේ කියලා. ඒවා මේ මූණෙන් පේන විතරයි කටිනුත් කියන්නේ. එහෙනම් මෙවැනි தত্ত্ব තියෙනවා. ඒවා ඉවසන එකත් වතක්. ඒ ඉවසන එකත් වතක්. පැවිදි වෙන්නයි කියන්නේ ඉවසන්න ඕන. අයි දෙක වෙනකොට එක දෙක වෙනකොට තැනලා යනවා කියන්නේ යාට කිසිම දවසක සසරේ දිවත් පැවිදි වෙන්න ලැබෙන්නේ නැහැ. ඒතර පැවිදි වෙලා කාලයක් ඉක්මුණාට පස්සේ Tamanට ඕන නම් තනියම ආරාමයක් හදාගෙන ආරාමාධිපති වෙන්නත් පුළුවන්. තනිය වාසයේ සැපයි කියලා හිතුනොත් ඔය තමන්ගේ ඉඩමක් හරි අරගෙන කොහේ හරි තියෙන එකක පොඩි පුටියක් හදාගෙන ගමට පින්නපාතෙත් ගිහින් ගමේ අයට බණත් කියාගෙන ඉන්න පුළුවන්. ඒක ගුරුවරයාට කියලා අවසර අරගෙන ඒක කරගන්න පුළුවන්. හැබැයි ඉක්මන් වෙන්න හොඳ නැහැ. ඉස්සෙල්ල මේ වත පුරුදු වෙන්න. ඉවසීම පුරුදු කරගන්න. එක බණක් හරි කියන්න පුරුදු කරගන්න. නැත්තම් මොනවද කියන්නේ කියලා. අපේ අර වයස කාලේ කියලා බැනලා පැයක්ම ගෙදර කට්ටිය. ඉතින් බන දන්නේ නැතුනම එක්ක බයින බයිල ගහන්න වෙන්නේ. ඒව කරන්න වෙ කියලා එක අපහදව ගන්න නැතුව මිනිස්සුන් තමන් දෙක බන පදයක් හරි නාඩි 10ක් හරි කියන්නේ පුරුදු වෙන්න. දැන් චෝදනා එනවනේ මේ හාමුදුරුවෝ ඇවිල්ලා පැත්තිස් අපිට බැන්නා, පින් කරන්නේ නැහැ කියලා බැන්නා, කාලකණ්ණී කියලා බැන්නා, ලෝබයි කියලා බැන්නා. ඒ ඔක්කොම දන්නවනේ ගෙදර විස්තරේ ඥාතින්ගේ. ඉතින් ඇයි මංකෝ බනින්න හේතුව? ඉතින් බන දන්නේ. බනකත් පදයක් දැනන් හිටියනා. ඒක කියන්න තිබුණානේ. එහෙනම් එහෙම යන්න බලාපොරොත්තු නම් දැම්ම බන පුරුදු වෙන්න. එහෙ ගිහිල්ලා ගමේ මිනිස්සු ගහන්න පෑන්නොත් ඉවසන්න පුරුදු වෙන්න. දැන් ඇහුවනේ සුනාපරන්තේ පුන්නතරුන් යන්න හදන සුනාපරන්තේ. කොයිද අරාබ් සෞදි අරාබියට. ඇහුවා පුන්න ඔබට දැන් මේ මිනිස්සු පරුසයි බැන්නොත්. සයන්ස් ගෝ බැන්නොත් සයන්ස් ගැහුවේ නෑනේ. එයාටි මට හිතන හොඳයි. මොකද මට ගැහුවේ නෑ, මට බැන්න විතරයි. දැන් ගැහුවොත් එයාද ගැහුවා අතින් පයින් ගැහුවේ පොල්ලකින් ගැහුවේ නෑනේ කියලා හිතනවා ඒකෝ. ඒත් හොඳයි. පොල්ලෙන් ගැහුවොත් කඩුවෙන් ගැහුවේ නෑනේ. කඩුවෙන් ගැහුවොත් මැරෙනවනේ. ඒතකොට ඉවරනේ මේ වදේ. මම සමහර දරුන් අහලා මේ මැරෙන්න ක්‍රමයක් නැතුව ඉන්නකෝ කලකිරලා සංස මේ ආත්ම භාවය. ඉතින් මට කිසිම මහන්සියක් නැතුව ස්වේච්ඡාවෙන්ම මාව මරා දාන්න කෙනෙක් හම්බුණා කියලා සතුටු වෙනවා ඒකෝ. ඉතින් රහත් වුණාට පස්සේ මැරුවට කමන්නේ. දර් පිරිනිවන් පෑමනේ තියෙ. බලන්න ඒතර පුන්නසයන්සි කොච්චර පුන්නෝවාද සූත්‍රය තියෙනවා ඉවසලාද කියනවාද කියලා නේ. ආ පුන්න එහෙනම් ඔබ නම් සුදුසුයි. අරාබිය වගේ රටකට යනවා ඉවසන්න හොඳට පුළුවන්. දැන් අරාබිය දඬුවම් දන්නවද කට්ටිය? සෞදි අරාබිය දඬුවම් ක්‍රම දන්නේ නැහැ. ප්‍රසිද්ධි එල්ලනවා. එල්ලලා මරන්නේ. දැන් වරදක් කළා වුණොත් එල්ලනවා. හොරකම් කරව තොරකම් කරපු අත කපනවා. හොරකම් කරපු අත කපනවා. එතකොට ලිංගික අපරාධයක් කළද වුණා කරන දේ කපන දේ කියන්න ඕනේ නැහැ නේ වටිට. ඒක දන්නවා. හරිද? ඊට පස්සේ ගල් ගහලා මරනවා.
කාන්තාවක් වරද්දක් කළා වුණ ගල් ගහලා මේක මේ ගහන්නේ හංගලනේ ප්‍රසිද්ධිය ගල් ගහනවා. ඒතර එකක් තමයි එහෙම කරනකොට මිනිස්සු වැරදි කරන්න බය වෙනවා. ඒ රටවල වැරදි කරන්නේ. ඒක නිසා සාන්ත වෙන්න පුළුවන් බය නැතුව. ඉතින් මේවා වීඩියෝ කරලා අන්තර්ජාලයට දානවා. තව එකක් තියෙන චූටි පිහියකින්ද බෙල්ල කපන. කඩුවෙන්නේ මේ චූටි පිහියක් කරන් අතුලල කපන. ඒතර මේ බෙල්ල අර නහර කැපෙනකොට ටික ටික ලේ එන්න පටන් ගන්න පස්සේ ලේ විදිනවා ඊට පස්සේ මැරෙනවා. මේව ගැස්සිලා ගැස්සිලා මැරෙනවා. මම ඒක බලලා තියෙන නිසා මම මේ කියන්නේ. ඉතින් මම බැලුවා පසුගිය කාලවල ඉස්සර මම බැලුවා මට හම්බුණා මේ වෙබ් අඩවිය ලයිව් ලීක්ස්ද මොකද්ද ගන්න මට නම් මතක හැටියට. ඒකෙන් කියන්නේ වැරදි කරොත් මෙන්න මේ වගේ දඬුවම් අරාබි දෙන බව දැනගෙන වරෙල්ලා. ඉතින් කස පහර ගහනවා ඒ වගේ තියෙනවා. දැන් මොකද්ද උනේ? ඒ රටටයි මේ යන්නේ. ගියා. වැඩියා. රහතන් වහන්සේ කෙනෙක් වුණා එහෙදි. රහත් වුණා. සඳුන්දරයෙන් තමයි බුදු කුටිය හැදුවේ. රත් සඳුන් නේ, සුදු හඳුන් නෙවෙයි. වටිනාම දැව වර්ගයන් රත් සඳුන්. ඒ දර වලින් තමයි, එතයි ලීයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ සුගන්ධ කුටිය හැදුවේ. ඊට පස්සේ තමයි ආරාධනා කරේ අහසින් අඩිය 500 නමක් එක්ක. එහෙ තමයි අර මක්කමගෙන සිටිපතුල තියෙන, පිහිටවල තියෙන ඔය කුටිය ගා. ඒක ඉතින් කවුරුත් දන්නේ නැහැ. අපි දන්නවා. ඒ නිසා අපිට ලැබුණොත් ඉඩක් මක්කම වඳින්න අපිට භාග්‍යතුන් වහන්සේ සිටිපතුල වඳින්න පුළුවන්. දැන් මොකද කියන්නේ? මුස්ලිම් අයට සහනයක් නැද්ද? තියෙනවා. මේ මිනිස්සු වඳලා තියෙන භාග්‍යතුන් වහන්සේගේ පතුල හැමදාම. ඒක දන්නවත් ඇති. ඒ කියන්නේ වහන්ින්. නේද වහලා තියෙන්නේ. පෙන්වන්නේ නැහැ කාටවත්. ඉහිලා වඳිනවා. දැකලා තියෙද්දන්නේ ඒ යන අය යන්නේ කිස බූගාගෙන පැවිද්ද වගේ යන්නේ. ඒකාංශ කරගෙන සිවුර වගේ සුදු වැඳුම. එහෙම යන්නේ. ඉතින් කොහොම හරි එතෙන්ට ධර්මයේ ලැබුණේ සුණාපරන්ත පුන්න දෙරුන් නිසා. උන්වහන්සේ ගමට වැඩිය නැත්නම් අරාබියට දහමක් ලැබෙන්නේ. ඒක කාලාන්තරයක් තිබිලත් තියෙනවා. පස්සේ යටපත් උනත් අර පුරුදු ඒ මිනිස්සුන්ට තාමත් තියෙනවා. දැන් දෙවියෝ වඳින්නෙත් පසඟ පිහිටුවානේ එකට. ඒ අය දැකලා තියෙනවා වඳින හැටි. අත් දෙක දෙපැත්තට තියලා අපි වගේ නල්ල බිම තියලා වඳිනවා ලස්සනට. ඊළඟට මේ පල්ලිවල උඩ දැකලා තියෙනවද දන්නේ? චෛත්‍යයක ආකෘතියමයි තියෙන්නේ. හරියට මෙහෙම. ඒතකොට මේ தත්ත්වය දැන් තේරුම් ගත්තා. මොකද හේතුව ඉවසුව නිසා තමයි මේ සහනේ ඉර පැත්තේ මේ ප්‍රදේශයේට මේ මිනිස්සුන්ට සෝතාපන්න ශ්‍රාවකයෝ 500ක් බිහි වෙලා තියෙනවා. ඒ ගමේ උපාසකයෝ විතරක්. තව දන්නේ තව ඇති කතාවේ තියෙන හැම. එන ඉවසුව තමයි සියලු සැනසille. නැ ඉවසුවේ නැත්තම් මොනවත් කරන්න බෑ. නේද? ඉවසන්න ඕන. ආපපුච්චනා තිවසීම තියෙනවනේ මම හිතන්නේ. දන්නේ නැහැ. නැත්නම් ආපේ කර වෙනවා. කර වෙනව නැත්නම් අමුවෙන් ගන්නවා. එහෙම දෙකක් තියෙනවා. ඒ නිසා මේ හැම දෙයකටම ඉවසීමක් තියෙන්න ඕන. එහෙනම් අද පාඩම හොඳයි. මේ මොකද්ද පළවෙනි අපි අවවාදය හැමෝටම අද කරන පොදුවේ අපිට මොන විදියෙ නින්දා පහස කළත් හැනුම් පද කිව්වත් මම නම් යන්නේ නැහැ. යවන්න බෑ කියලා කියන්න. මම යන්නේ නැහැ. ඔව් යන්නෙම නැහැ. මොකද කියන්නේ? යන්නෙම නැහැ. හරි සාදු කියන්නේ නේද? එතකොට ඒක හරි. එතකොට මේ දෙන්න දෙපළගේ වත මම කතා කරේ දෙන්න හරියට මේ දානශාලා වත කරලා තියෙනවා. ඉතින් මොවුන් සොයා බලන කල්ලි භික්ෂුන් වහන්සේලාද කැමතිසේ වළඳති. දැන් මේ දෙන්න හොයලා බලනකොට ස්වාමීන් වහන්සේලාට දානි අඩු වෙන්නේ. ඒ කියන්නේ මා ඉවර වෙනකොටම බෙදනු ගෙනල්ල. ඒ ස්වාමීන් වහන්සේ කැමති දෙම ගෙනත් දෙනවා. එතකොට ආයි වෙහෙසක් නැහැ. ස්වාමීන් වහන්සේ තියෙන වළඳන් විතරයි. මොකද දායකයෝ දෙන්න, දායකයයි දායිකාවයි ලස්සනට දානි ගෙනල්ල බෙදනවා. ඉල්ලන්න ඕනේ නැහැ. ඒකයි මං කියේ මේ මහා පාරමී පුරන් ආපු දෙන්නෙක් නේ කල්පලක්ෂයක් තිස්සේ. එයාලට කියා දෙන්න ඕනේ නැහැ මේක මේ වෙලාවට ඕනේ කියලා ඒක දාන්නවා. ඒ නිසා ස්වාමීන් වහන්සේලා තරි සතුටුයි මේ ජෝඩුව ඇවිත් ඉන්න ඕන. ජෝඩුව කිව්වේ දෙන්න. විසාකා උපාසිකාවයි අනාථපිණ්ඩික උපාසක මහත්මයයි. ඒ නිසා දන් ගෙවල කටයුතු සොයා බලන්න නිතරම ආරාධනා කරනවා. සිය ගෙවල වළඳන භික්ෂුන් වහන්සේලාගේ වතාවත කරන්න ඉඩ පහසු නොලැබෙන්නේ. අනුන්ගේ ගෙවල්වල වත කරන්න යනවා තමන් ගෙදර වත කරගන්න වෙන්නේ නැහැ කියලා එහෙම තැවීමකුත් නැහැ. හරිද? මම කියපු කතාව තමයි මේ තියෙන්නේ. එක් දිනක් විසාකා මහා උපාසිකාව මා කරන මේ කටයුතු කරන්න කවරේ සමර්ථ වේදයි සිතන්නේ. මිනිබිරිය දැක.
විසාකාකල්පනා දැන් මම හැමදාම එහෙමේ යනවා ආරාධනාවල් වලට. කවුද මම කරන කටයුතු කරන්න දන්නේ හිතා ගන්න පුළුවන් කෙනා. ඒ මිනිපිරියක් එක්කෙනෙක් ගොඩක් හිටියනේ, එක්කෙනෙක් තෝරලා යාට එක බාර දුන්නලු. ඔවුතුම් මෙතැන් සිට ඒ කටයුතු නොපිරිහෙලා මැනවින් ඉටු කළාය. අනාථ පිණ්ඩික සිටුතුමත් කල්පනා කරා මම නැති වෙලාවට කවුද මේවා කරන්න සමත්. ඒ වෙලාවේ එතුමාට පෙනී ගියා මගේ ලොකු දුව මහා සුභද්‍රාවට පැවරුවොත් හොඳයි කියලා. ලොකු දුවට පැවරුවා. ඔවුතුම එතෙන් පට මහා සංඝරත්නයට උපස්ථානය කළා. භික්ෂුන් වහන්සේලා ගාශ්‍රයෙන් බණ දහමගත් මහා සුභද්‍රාව නොබෝ කල්හිම සෝවාන් ඵලයට පත් වුණා. එපමණක්ද නෙවේ, සෝවාන් වෙනකොටම විවාහයකුත් හරි ගියා. දැන් වගේ විවාහ වෙන්න බය වෙන්න ඕනෙත් නැහැ ඒ කාලේ. මොකෝ අර වැරෙන් පහර දෙන්නේ නැහැ. يعني මහත්ය ගහන විදිහේ පුරුදු ඒ කාලේ තිබිලා නැහැ. මොකද ඒ ඇත්තෝ බොහොම පුණ්‍යවන්තයි නිසා ධාර්මිකයි. නෝන සෝවාන් නම් මහත්යත් සෝවාන් තමයි. මොකද නෝන නිකන් ඉන්න දෙන්නේ නැහැ නේ මහත්ය. මිසදුටු කෙනෙක් බැන්දත් අරන් යනවා. දැන් විසාකාව කසාද බැන්දේ මිසදුටු කෙනෙක්. පූර්ණ වර්ධනනේ නම මතක හැටියට පූර්ණ වර්ධන සිටු. ඉතින් මිගාර පවුලටම බණ අහන්න දුන්නනේ. සැලැස්සුවනේ බලින්න. ඒ මාමණ්ඩිත්වෝ වරුණා නෑ ධම්මසෝ වරුණා බලන්න කරලා පුළුවන් නම් වැඩි හොඳයි. නිදාසින්න පුළුවන් කියපු දැන. ඇයිද ඔක්කොම සෝවන්නේ දැන්? දැන් නැන්දම්මනේ වලිදා ගන්න ඉන්නේ කෙනා. එයා සෝවන් කරනවා. හරිද? දැන් සෝවන් ඉතන වාසකම් වගේ අද බඳන් ඉන්නවා දැන්. වලියට එන්නේ නෑ. ඇයි? දේලි සෝවන් නැන්දම්මත් ඉතින් මරණ දැන්වීමක් ගැන කියලා තියෙනවා කටුකුරුන් දේ ඥානන් සෝවන්නාන්සේ. දැන් තියෙන්නේ ඕස්ට්‍රේලියාව පදිංචි අසවල් දුව. එහෙමනේ දානවා කියන්නේ. නමුත් එහෙ දානවා කියන්නේ ඒ කාලේ දැම්ම නම් දාන්න වෙන්නේ මීට සංවේගයටපත් ලොකු දුව සෝතාපන්නයි. මේ ටයිටල් එක තමයි සෝවාන්. හරිද? දෙවැනි දුවත් සෝතාපන්නයි. පොඩි දුව සකදාගා. නෝන ඒ සෝවාන්. මැරිච්ච එක නම් සෝවාන්. දැන් සෝ අහා. ඒ මම දැන් සෝවන්න දැන් වලඳෙන් ගහන කෙනෙක් අනිත් එක නෑන්දෙන් ගහනෝ ඔළුව පලාගෙන ඉස්පිරිතාලේ ඉන්නවා මොනවා වෙලයි සෝ අහං වෙලා ඒ මම වෙලා ඒව නෑ අපිට අර සුරංගනා කතාවක් කාලා සතුටු වෙනකෝ එකම දේයි තියෙන අතීතය ගැන සතුටු වෙන විතරයි අපිට දැන් තියෙන්නේ වර්තමාන සනේ සතුටු වෙන විදියක් නෑ ඒ ගැන හිතලා මොකද එහෙම ශ්‍රාවක ශ්‍රාවිකාව හරි දුර්ලභයි එහෙම එකතු වෙන අඩුයි නම් බලමු පවුල පිටින් සෝතාප පවුල පිටින් සෝතාපන්න වෙනකොට අර ගෝවගේ ලේලියෙක් ආවනම් ගෙදරට එයා දක්ෂ වුණා තමන් ලැබපු මාර්ගඵලය අර අනුවර්තනය කරන් දෙන්න. මොකද එතකොට මාමණ්ඩිත් එක්ක ඉහ ගහලා ඉන්න පුළුවන් එයා සෝවාන්. නැන්දම්මත් එක්ක වළි නැහැ එයා සෝවාන්. මහත්යත් එක්ක ප්‍රශ්න නැහැ එයා සෝතාපන්නයි. ළමයිත් සෝවාන් කරනවා. එතකොට උරුම් දඟලන්නේ නැහැ. එතකොට හරි යහතින් සතුටින් අර කෝටි 7ක් හිටියයි කියන ගෙවල් වල. 7න් 5ක්ම සතුටින් හිටියා. ඇයි? ආර්ය අනිත් අය බුදු පසේ බුදුවාදී මහා ශ්‍රාවක බෝධි ප්‍රාර්ථනා කරපු අය තමයි ඉතුරු කෝටි දෙක. නැත්නම් ඔයාලා මේ අපතයෝ නෙවෙයි. මොකද? එයාලා සෝවන්න උනේ අර මහා බෝධි ප්‍රාර්ථනාවල් තිබිච්ච. සදනුත් ඉන්න හැම. ඒ උතුමන්ගේ තියෙනවා. ඉතින් සෝවන්න උනත් සෝවන්න උනා වගේ ගතියකුත් තියෙනවා. ගුණධර්ම වැඩි. නිසා කෝටි දෙක එසේ විය හැකි. ඒ අතර චොන්දසූකරි වගේ කට්ටියත් ඉඳලා දෙන කෙනෙක් දෙන්නේ. ඌර මරුපු කට්ටිය. ගල් පෙරලපු අය බුදුන්ට හිටියානේ අර අභූත චෝදනා කරපු චින්චි නංගි වගේ අය චින්චි නංගි බුදු කෙනෙක් පහල්ලත් දර මිටි බැඳන් බඩේ ගියේ පින නැති නිසා සුන්දරි වගේ ඇත්තෝ මාගන්දිය වගේ කුණු හරප ගියපු අය නේ අහලා තියෙනවනේ මාගන්දිය කරපුද භාග්‍යතුන් වහන්සේනකොට දවස් 7ක් සල්ලි දීලා මිනිස්සුන්ට බැන්නේ ඇයි අර ඇඟ ස්පර්ශ කරන්න කැමති නැහැ කිව්වෙකට කකුලෙන්වත් ඒ කියන්නේ යාට බන නෙවෙයි තේරුනේ වචනේ වරදවා තමයි ගත්තේ. අර එහෙමනේ දැන් සමහර අය සර්පයාගේ වලිගෙන් අල්ලනවා. ඒකම බන අහලා අම්මයි තාත්තයි සෝවාන් වුණා දුව වෛර වැදගත්තා. එන බණේ වැරද්දන්නේ මෙතන. පුද්ගලයාගේ සිතීමේ ක්‍රමය. එයා හිතුව මේ බුදුරජාණන් වහන්සේ මගේ ශරීරයට නිඳා කරා. එහෙම වැඩක් කරන්නම් කියලා බැන්දා. රජතුමා උදේන රජතුමා. කසාදරයා බැලුවේම භාග්‍යවතුන් වහන්සේගෙන් පලිගන රාජ්‍ය බලය පාවිච්චි කළා. සාමාවතිය ඇතුළු පිරිස ගිනි තියලා මැරෙව්වා. පස්සේ ඇයටත් මැරෙන සිද්ධ වුණා. තමන්ගේ මැගේ මස් බදලා කන්න උනා කියනනේ. අහලා තියෙන්නේ? ඔව්. වල දාලා
මැරෙන්න සැලැස්සු. ඔහොම තමයි තියෙන්නේ. කර්ම විපාක කියන ඒවා ආර්ය ශ්‍රාවකයන් කිරේ වැඩියට පිළිපැදුවොත් ඒ වෙලෙම පවා එනවා. ඉතින් ඒවන් ඒ වදිහට අර බැලුවම පේනවා මේ මේ පෞල් පිටින් සෝතාපන්නාදී ආර්ය ශ්‍රාවකය බවට පත් වෙනවා. දැන් පළවෙනි දුවට සෝවාන් වුණා ගම කසාදි හරි ගියා. ඒකයි මගේ කසාද ගැන බය නැහැ ඒ කාලේ. හොඳට ඒ කටයුතු කරගෙන ධාර්මිකව ඉන්න පුළුවන්. මොකද වැඩ දෙකම කෙල්ලනේ, ධර්මියත් හැසිරලා සෝතාපන්නත් වෙලා, අනිත් පැත්තෙන් ඒ විවාහ ජීවිතේ සාර්ථක කරලා දරුවොත් ලැබිලා අමුදරු පෝෂණෙත් හොඳට වෙලා ලෝකෙට වැඩකුත් වෙලා තමන්ට වැඩකුත් වෙලා. නිසා දෙපැත්තෙන් මේ මිනිස්සු සාර්ථකයි. දැන් අය නිවන් දකින්නෙත් නෑ, අසාර්ථකයි. පෞල් ජීවිතත් අසාර්ථකයි. ඒ කියන්නේ මරා ගන්නවා. දැන් මම එන්න කලින් පොඩි වීඩියෝ කැල්ලක් බලලා 18යි ඒ මනමාලිට ඉන්න බැරි කියලා එහා දෙයත් එක්ක ගෙදර ඇවිල්ලා. ඒක මැරියෝ 5 දිනකුත් එක වාහනෙන් ඇවිල්ලා උස්සන් ගියා. මේ බෑ කියලා දඟලද්දි උස්සන් යනවා. 18යි මදි වයස උඹ. ඒ කියන්නේ ඉක්මන් වෙන්න එපයි කියලා කියන්නේ ඒකයි. උස්සන් යන්නේ ඊට පස්සේ. එන්න බෑගුත් අම්මා එල්ලෙනවා. අම්මා එල්ලන දුව අරන් යන්නේ පැත්තකට ඉස්සෙල්ලා දාලා අරන් යනවා. හරි පස්සේ හම්බ වෙයි. දැන් අපි දන්නේ නැහැ කොයි විදියට හම්බ වෙයිද කියලා දන්නේ නැහැ තාම. දැන් අරන් ගියා විතරයි තාම දන්නේ. ප්‍රතිපලෙ කොහොම වෙද්ද? ඒ නිසා ඒ තරම් හරි භයානක කාලෙක අපි මේ ඉන්නේ. කියන්නේ බලෙන් හරි අරන් යනවා. ඉන්න බෑගුත් බෑ බෑ වරෙන් කියලා. කවුද බේරගන්නේ? බේරගන්න කියන්නේ නැහැ. මේ තරම් මිනිස්සු අධාර්මිකයි. සහවාසය නෙවෙයි, සමගි වාසය නෙවෙයි තියෙන්නේ, බලෙන් වාසය. ඉන්න බැරි නම් කරේ තියන් හරි යනවා. ඉතින් මේ විදිහේ අධාර්මික ලෝකයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. මහාන වෙච්ච එකම හොඳ. නැත්තම් මොනවයින් මොනව වේද කවුද දන්නේ? හිතා ගන්න බෑ. ඒ තරම් භයානකයි. පාරකවත් යන්න දෙන්නේ තනියෙන්. ගේ විශේෂයෙන් ගෑනු ළමයින්ට. ඉතින් ඒ නිසා ගෑනු ළමයි විතරන්නේ පිරිවි ළමයින්ට යන්න දෙන්නේ නැහැ දැන් කාලේ. උස්සන් යනවා. ඔය පිටකොටුවෙත් එහෙම වුණා. අපේ සයන්නාස කෙනෙක් උස්සන් ගියන් තිබුණා. ඉතින් ඒ උස්සන් යාමේ අරමුණ අපිට තේරෙන්නේ නැහැ. ටිකක් කල්පනා කරාම හිතෙනවා මේ අබුද්දස්සක ලබුත් තිත්තයරාලි වගේ හිතෙන්න පුළුවන්. මොකද ගෑනු ළමෙක් උස්සන් ගියායි කෝ ටික කට අරන් ඉන්න හේතුවන්නේ ඒක වෙයි යුතු දෙයන්නේ. දෙයනේ ස්වාමින්වහන්සේ මේ කොට උස්සන් ගියේ කියලා හිතෙනවනේ ඔබටනේ හිතෙනවද? අන්න ඒක තමයි. ඒකට කියනවා කාල විපත්තිය, අධාර්මික බව. ඒ නිසා තනිපංගල මේ පාර කියන දේ අපිටත් බයයි. නේද? කියන්න බෑනේ. ඒ නිසා මෙවැනි කාලෙක ඉපදිච්ච අපි මහාන වෙච්ච එක හොඳයි සහ කැලේට ලයිනේ තවත් හොඳයි. යන්න එපා. ඇවිදින්න යන්න එපා. ඇවිදිනකොට තමයි අර වගේ කරදර වලට පත් වෙන්නේ. එහෙනම් දැන් මේ මහා සුබද්‍රාට ලැබිච්ච මහත්යෙක් ඉස්සර අපි දන්නේ නැහැ සත්වකින්ම. පොතේ නැහැනේ. ඒ විස්තිය නැහැ. නමුත් අපිට හිතෙනවද හොඳ මහත්යෙක් ලැබෙන්නේ නැති කියලා? ඕ අමෝ අනාථ පිණ්ඩිසිටුතුමා බාර දෙයිද නැත්තම්? දෙන්නේ නැහැ. දෙවෙනි දුව කවුද? චූල සුබද්‍ර. ඊට පස්සේ බැලුවා දැන් එයාගේ තනතුව දුන්නා චූල සුබද්‍ර. එයාටත් වැඩි කල් ගියේ නැහැ. එයාටත් කසාදි හරි ගියා. එයා ගියේ උග්ගනුවරට. එයා යනකොට එහෙ අය නිගණ්ඨනාත පුත්‍ර සරණ ගිහින් ඉඳලා තියෙන්නේ. ඒ උග්ග සිටුවරයා. ඉතින් ඒ අයගේ ඒ දෘෂ්ටිය බිඳින්න චූල සුබද්‍රාව සමත් වුණා. එතුමිය සංගුණ කියලා තියෙනවා. අර ගාත 8ක් තියෙනවා. ඒවායින් කියන්නේ මහා සංඝයායි ගුණ. ඒවා කියලා සිත පහදවල භාග්‍යතුන් වහන්සේට මල් ටිකක් අහසට දාලා ඒ මල් වලින් තමයි ආරාධනා කළේ. යදුන් 120 මල් අහසින් ඇවිල්ලා තමයි භාග්‍යතුන් වහන්සේ සිරස උඩ බැඳිලා තියෙන්නේ වියනක් වගේ. ඒක ඉතින් ආශ්චර්ය අద్భుතයි. ඉතින් ඒ වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ 500 නමක් එක වඩින අහසින් කියලා දේශනා කර දහමින් ඒ මුළු පවුලම සෝතාපන්න වුණා. නගරෙත් එක්කම බෞද්ධ වෙලා තියෙනවා. මේකෙන් පේනෝනේ කල්යාණ මිත්‍රයෙක් ගියතන යහපත වෙනවා යායට. අන්තිම දුව සුමනා. ඉතින් අර දෙන්නම නැති තැන බාර දුන්න සුමනාවට. සුමනාව විවාහ වුණේ නැහැ. එතුමිය මුලින් සෝතාපන්න ළයිට පස්සේ කාලේ සකදාගාමි බවට පත් වුණා. ඉතින් අන්තිම කාලේ බලවත් ලෙඩක් හැදුනා. කන්න බොන්නවත් බැරි වුණා. ඒකෙන් පේනවා මොන මාර්ගඵල ලැබුවත් කර්ම විපාක එළඹෙනවා නේද? අදත් ඔය හවස දවල් කතා වුණා. යම්මල කිව්වා ඉතින් මුළු ඇඟේම පිළිකා සෛල හැදිලා අන්තිමට දැන් කකුල කපන්න වෙලා. අන්තිමට සෛල ටික මෙරලා තියෙනවා. දැන් කකුල කපන්න. ඉතින් අපින් එහම මොකද්ද කරන්නේ? ඉතින් අපිට කපන්න බෑනේ. කවුද කපන්නේ? දොස්තර කපාවි. කැපුවට පස්සේ අපිට කැපිච්ච එකට මුණ දෙන්න අපි කාටවත් එච්චර අත හරි කකුල හරි කොහේ හරි කැපුවොත් එපයි කියන්න බෑනේ. කපලානේ දෙවනි පියවරට ලෑන්ස් වෙන මොකද්ද? බොරු කකුලක්.
දාන්න වෙනවා. ඊට පස්සේ අර කලින් කකුල වගේ මේ ගලවල පැත්තකින් තියන්න පුළුවන්. හොඳයි කියලා නේ මම මේ කියන්නේ. මේක තියලා යනකොට විතරක් දාගෙන යන්න තියෙන්නේ. දැන් මැරෙන්නද? දැන් මොන දෙනවද? මොන දෙන්න ඕන? නාන්න එක තමයි ජීවත් වෙනවා කියන්නේ නේ. කර්ම විපාක කියන්නේ එන්න පුළුවන්. ඒක හරි ලස්සනයි කොහෙද? ලස්සන තමා. ලස්සනුනේ මොනවා කරලා? මෛත්‍රී කරලා මල් පූජ කරලා වෙන්නේ නැති. හැබැයි කකුල කපන්න වෙන්නේ. සත්ත්ව හිංසාවක විපාකය. අර දෙක සම්බන්ධ නැහැ. හොඳේ. ලස්සන වෙච්ච එකට සම්බන්ධ නැහැ කකුල කපන එක. මොකද ලස්සනුනේ වෙන කර්මයක්. කකුල කපුවේ? ඔව් අකුසල කර්මය. අරක කුසල කර්ම විපාකය. මේක අකුසල කර්ම. එනිසා හොඳ කර්ම තියෙන පින් තියෙන අයටත් අකුසල විපාක එනවාද නැද්ද? එනවා. හොඳම උදාහරණේ මුගලන් සායනාස. උන්වහන්සේ මහා උතුමෙක්නේ. ඒත් හොරුන්ගෙන් ගුටි කාලා පිරිනමම් පාන වුණා. ඇයි? මව්පියන්ට හොරු විදියට පහර දුන්න නිසා. ඒක නිසා ඒව වෙන්න පුළුවන්. ඒක හැමෝටම වෙනවා කියලා නේ මම යෝජනා කළේ. වෙන්න පුළුවන්. අහඹු ලෙස දැක්කනේ මැරිච්ච හැටි. දුම් වලට අහු වෙලා මැරුණා. දුමට. ගින්නර නෙවෙයි දුමට අහු වෙලා. ගින්න යට තියෙන දුමට අහු වුණා. දුවා ගන්න බැරි වුණා. අත් දුර්ලභ විදියකට මැරුණේ. අද ඒ නිසා මේ කර්ම විපාකේ නමය කියන එක අපි සිහි කරගන්න ඕනේ. සුමන රාජු මේ සිටු දියනේ අමෙතුමිය. ඉතින් දිනක් පියා දකිනු කැමති සුමනාතුම පියා ළඟට කැඳෙව්වාය. අනාථ පිණ්ඩිය සිටුතුමා වහාම ගියා. මොකද දුව දැන් අසනීපෙන් ඉන්නේ. දුව සුමනා ඇයි මා කැඳෙව්වේ හිය කියලා ඇසුවා. බාල සහෝදරය නැත්නම් මල්ලි කුමක් කියන්නේ හිද කියලා ඇහුවා. දුව සුමනා මොකද මේ කියලා ඇහුවා. නන්දඩ වන්නේ කිම කියලා ඇහුවා. බාල සහෝදරය නෑ මම නන් දොඩවන්නේ නොවේ. නොවෙමි. ඕතම කිව්වා. එහෙනම් දුව සුමනා බියපත් වූවා දැසිට බාල සහෝදරේ බියපත් වන්නේ කුමකට දයාසා? ඒ කියන්නේ හිම කලුරිය කළා. ඔන්න ඕතම ප්‍රශ්නේ. තාත්තටගෙන මල්ලි. මල්ලි ප්‍රශ්න මොකද කියන්නේ මල්ලි කියලා. මොකද බය වෙලා කියනවා. මම බය වෙලා බය වන්නේ කුමකටද මල්ලි? මොකද හැම එකටම මල්ලි කියලා අපිට තේරෙන නිසා මම මල්ලි කිව්වේ. දැන් මේක තියෙන්නේ හරි ප්‍රසස්ත විදිහට. බාල සහෝදරය බියපත් වන්නේ කුමකටද කියලා කිව්වා. ඉතාම ප්‍රසස්තයිනේ භාෂා. තමාරට තේරෙන්නේ නැති වෙයි. නමුත් අපිට තේරෙනවා මොකද්ද කියන්නේ කියලා අහනවා මල්ලි. ඇයි නන්දඩවන්නේ? නෑ නන්දඩවන්නේ නැත කියලා කියනවා මල්ලි. තුන්වෙනිදා බය වුණාද? නෑ බය වුණේ නෑ මල්ලි කිව්ව මැරුණා. දැන් ප්‍රශ්නයද නැද්ද? ප්‍රශ්නයක්. අනාථ පිණ්ඩි සිටුතුමා සෝතාපන්නෝ සිටියා දුවගේ මරණයෙන් හටගස් සෝකේ දරාගත නොහැක. ඇයි? කාමරාග පටික දෙක සම්පූර්ණයෙන් ගෙඩිය පිටීම තාමත් තියෙනවා. නැති වුනේ සක්කාය දෘෂ්ටිය සහ සීලබ්බත වරාමස විචිකිච්ඡ. ඒ තුන විතරයි. අඬන්න හේතු තියෙනවා. දැන් විශාකවත් අඬලා තියෙනවනේ. මේ අඬුව කියන එක නම්බුවක් නෙවෙයි. නමුත් ඇඬෙන්නේ ඇයි? තමන්ගේ දෙයක් නැති වුණා. අපි අනුන්ට බණගෙන ආගනම් ගන්න එපා. ඉතින් ඔය මැරුණ කෙනා මැරුණා ඉන්න අය සතුටින් ඉන්න කියලා අපි කියන්න පුළුවන්. හැබැයි තමන්ගේ කෙනෙකුත් මැරෙන්න ඕනේ. එතකොට තමයි අර බණ අමතක වෙනවා. අඬන්න ඔතනකට ධම්මජීව සාංශ කිව්වා බුරුමේ කතාවක්. හොඳ කතාවක්. ඒක සොයනා දින හරි ප්‍රසිද්ධයිලු අඬන අයව හනසවන්. හැම මලගෙදරන වඩම්මන්නේ ඒ ගමේ ඒ හාමුදුරු. ඉතින් දවසක් උන්වහන්සේගේ අම්මා මැරුණා. එලියට ගන්න කාටවත් බෑ. හරි අඬන ඕගා. කුටි ඉන්න අඬනවලු. අම්මනේ මල. ඔල අනේ සාන ලැජ්ජයි ඔබ වහන්සේ නේ හැමෝගෙම හිත ඇදුවේ. ඒ ඉතින් මගේ එකෙක් මැරිලා නෙවෙයි මං ඇදුවේ. මගේ අම්මනේ දැන් මැරිලා. තොපි මොනවද මේ කියන්නේ? ඉතින් අර රහසිගතව අරන් ගියා. හොරන්න දෙන්නේ අඬනවා. ගමේම හිතාද හාමුදුරු එයාගේ හිත හදන්න එකෙක්වත් නෑ. තව හාමුදුරුවෙක් ඉන්න ඕන හරි නෑ ඒකට. එහෙම වෙන්න ඕනේ. ඉතින් කොහොම හරි මම මේ කිව්ව එක තමන්ගේ කෙනෙක් මැරෙනකන් ගානන්න අපි කියන බණ කියන අඬල පළක් නෑ. එහෙම කියලා කියනවා. නමුත් සෝවාන් ශ්‍රාවකයා වුණත් අර හොටු පෙරාගෙන අඬන්න නැති වෙයි අපිටනම්. අර සාමාන්‍ය විදියට කඳුලක් නැගෙන්න ඇති කියලා කියනවා. ඒත් අඬනකොට කොහෙද ගියන් තියෙන්නේ? ආදාහණේ කොට නිමවා අඬ අඬ බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා පසෙකට වියුන්නේ. එවිට බුදුරජාණන් වහන්සේ ගෘහපතිය මොකද දුකින් අඬ අඬ කඳුළු වගුරන්නේ? දන්නේ නැතුව දහන්නේ? ඔව් දැනගෙන අහනවා. කතාවක් පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ හැමදේම දැනගෙනමයි සාමාන්‍යයෙන් අහන්නේ. එසේ ඇහුවාට පස්සේ කියනවා, ස්වාමිනේ මගේ දුව සුමනා. මගේ දුව කලුරිය
කළා දරන්ඩ බෑ ස්වාමීනි. දුක කොයි ලෙසකිනුත් ආන්දක කොයි ලෙසකින්වත් දරාගණ්ඩ එවිට බුදුරමාස කියන් තමුසේ ඇයි ඔයට සෝක කරන්නේ. තමුස කියලකි පරණ බාස. ඔබ තුම ඇයි සෝක කරන්න කියලවා. මරණය කාට නියමයි, මරණය මිදුනෙක් තුන්ලොව කොතනකව සිටීද? නිසරු ඇඩුමෙක් උපන්නා හට මරණය නියම වූ උපන් දාමේ ඇයි තමුන්නා සේව නොදන්න හුදයි කියලවා. අන දැන්තම ටික ටික පෑදෙන්. ඇයි බණ කියනවට බණ කියනකට දැන් මතක් වෙන. සෝතාපන්නාගේ විශේෂත්වමයි කොච්චර මුලා වුණත් බණ ඇහෙනකොට ආයි අවබෝධයට එනවා ටක් ගන්න. එම තියෙනවා දැන් අර සීවලී මාතාවනේ. සීවලී මාතාව කියන සුප්පා වාසම් අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් දරු ගැබක් දරන් සිටියානේ. ඉතින් බිහි වුණානේ අමාරුයි දවස් 7ක් කිඳිරි ගාලා කෑ ගහලා කෑ ගහලා අන්තිමට බුදුරජාණන් වහන්සේ සුවපත්ව පුතෙක් බිහි කරත්වා කියනකොට තමයි බිහි වුණේ. බුදුරජාණන් වහන්සේගේ වචනේ ආනුභාවය ආශිර්වාද. ඉතින් දැන් අර දරුවා ඉපදීමේ ප්‍රීතිය නිමිත්තෙන් මොකද කරේ? ගෙදර දැන් මගේ පාටි දාන්නේ. එකම පාටි ඇති වෙනවා දාහනේ. දාහනේ දැන් සකස් කරලා මේ පූජ කරනවා. සාරිපුත්‍රයන් වහන්සේ වැඩලා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනකොට අර ඉතින් ළමයි අවුරුදු 7යි කියන ඇවිදිනවනේ දැන්. ඇවිදගෙන හිටමිට යන ගමන් සාරිපුත්‍රයන් වහන්සේ අතින් අල්ලගව බබා සැපසනීප කොහොමද කියලා. අනේ මොන සැපද්ද ස්වාමීනි, අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් අර කල අසුචි කලයේ හිටියයි. අම්මා දන්නේ මොනවද කතා කරන්නේ. අම්මා බැලුවා අනේ මගේ ගොළු පැටියා ධර්ම සේනාධිපතින් වහන්සේත් එක්ක නේද මේ කතා කරන්නේ. මේ වගේ ළමයි 10ක් ලැබුණත් මදී කියලා හිතුණා. හිතෙන් හිතුවේ කිව්වෙත් නෑ. බුදුරජාණන් වහන්සේ බැලුවේ පුතා දියා නේ අම්මා දියා. අම්මා මොනවද හිතන්නේ කියලා බැලුවා. බලනකොට මේ ගෑනට අර ඔක්කොම දුක අමතක වෙලා ගල බුදුරජාණන් වහන්සේ හොඳ බණක් කිව්වා. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියන් දුක්ඛං සුඛස් රූපේන පමත්ත මති වත්තනෝ. අද කාලේ ඔන්නෝ වැඩියෙන් කියන්නේ මොකද? අසාතං අමිහිරි දේම මිහිරි ස්වරූපයෙන් පේනවා. පිය රූපේන අප්පියන් අප්‍රිය දේම ප්‍රිය රූපයෙන් පේනවා. දුක්ඛ සුඛ දුක සැප වගේ පේනවා. يعني පැත්ත මාරුලා පේන්නේ හැමදෙස්සෙම. පැත්ත මාරුලා දුකටම කැමති. සැප නැහැ. ප්‍රමාද වෙච්ච කෙනා මායාව විසින් යට කරන් යනවා. අනේ ස්වාමීන් එක දරුවෙක්වත් එපාගල වැන්දා. ඇයියේ එහෙම හිතුනේ? සෝතාපන්න නිසා. ඒ කියන්නේ සෝතාපන්නලා තාය ආස හිතනනේ. ආයි ආයි මතක් වුණා බණ. ඒ වගේ දැන් අනාථ මිනිසුන්ට තුමාට මේ බණ ඇහෙනකොට එයාටත් මතක් වෙන මොකද්ද? අනල වැඩ. ස්වාමීන් අඬන්නේ මරණය ගැන සෝකෙන් නොවෙමි. හඬන්නේ ලැජ්ජා බය ඇතිව දවසේ මගේ දුව මැරෙද සිහි එළවා ගත නොහැකිව නන්දොඩමින් මල බැවිනි. ආන්න හේතු. මැරුණු නිසාම නෙවෙයි අඬන්නේ. ඒ නන්දොඩල මැරුණයි තාත්තට මල්ලි කී කියන මැරුණේ. හිතෙනව නැපරුණා මොනවද මේ කිව්වේ කියලා. මැරෙනකොට සිහිය විකල් වෙලා මැරුණා වගේ එකක් අපිට හිතෙන්න පුළුවන්. ඒ එතුමාටත් එහෙම හිතලා තමයි කිව්වේ. එවිට බුදුරජාණන් වහන්සේ ඈ මැරෙද්දි කුමක් කීවාදැයි දන්නේ නැතුව දෙත් අහන්නේ නෑ. දැනගෙනත් ඇයි විමසන්න එපැයි ප්‍රශ්නේ නඩුව අහන්න ඕන. ස්වාමිනී ඈට මම දුව සුමනාය කතා කළා. එවිට ඈමට බාල සහෝදරයයි කිව්වා. ඒ කියන්නේ මල්ලේ කියලා කිව්වයි කිව්වා. නැවත දුව නන්දොඩවන්නේ දැව්වමකෝ මට බාල සහෝදරය මම නන්දොඩවන්නේ නොවෙමි කිව්වා. ඊළඟට මම දුවගෙන දුව බියපත් වුණාද කියලා ඇහුවම මල්ලි බිය වුණේ නෑ කිව්වා කියලා මලා කියලා කිව්වා. ඊට පස්සේ කියනවා ඇය කිව්ව ඇත්ත මල්ලි කියලා කිව්ව හරි. ඇයියේ කොහොමද හරියන්නේ? ඔබතුමා සෝවා දුව සකදාගා මාර්ගඵල වලින් එයා අක්කා ඔයයි මල්ලි යන්නේ එක කතා ඔච්චරයි දුන්නේ. ඉතින් කො අනේ එහෙමද ස්වාමීනි මන් ඇයි දන්නේ නැනේ. දැන් සෝවාන් වෙච්ච ගමන් තාත්තර ගිහින් කියන ඇදුව ඒ දැන් ඒව කියන්නේ ඉස්සර කියන්නේ නැහැ. ඒකට කිව්වා අපි හැමදෙස්සම මතක් කරන එක නැවත නැවත කියන්නේ මොකද දැන් කියන නිසා මේ කියන්නේ. මේකට කියනවා අධිගම අල්පේච්ඡතාවය. මේවා කියන්නේ නැහැ ලහේ දරා ගන්න. දැන් අර විශාක උපාසක මහත්තය කිව්වේ ධම්මදින්නගේ පපුව පැලේ කියලා. ඒ තරම් ප්‍රේමේ වැඩි. ඒක පැලෙන්න දෙන්න බෑනේ අපරාධනේ. ඉතින් එම නොවි එතුමියත් රහත් උනා අර විස්තරය අහලා පැවිදි වෙච්ච නිසා. නමුත් ඒක හැමෝටම මනබෙර ගහන්නේ නැහැ. හේතුවක් උපන් කල්ලි පමණක් ආර්ය ශ්‍රාවකයෝ ඒ ලහි ඇති ගුණධර්ම බොහොම රහසිගතව කියනවා. ප්‍රසිද්ධ වේදිකාව කියන්නේ නැහැ. අපිට මේයින් පැහැදිලි
තාත්තවත් දුව සකදාගාමි බව දැනගෙන හිටියේ නෑ. කියන්නේ සහතික දීලා නෑ, මේ කාලේ සහතික තිබිලා නෑ, සෝවාන් සහතිකේ තිබිලා නෑ. ඒක හිතේ තිබිලා තියෙන්නේ. පුණ්‍යවන්තයන්ට සෝවාන් වෙනවා කියන එක මේ මහා මෙරක් වගේ දැනෙන්නෙත් නෑ. ඇයි? කෝටි පහක්ම සෝතාපන්නයි. දැන් කෝටි පහක් සෝවාන් නම් ගණන් ගන්නවද ඒක? මැජික්ද? නෑ. දැන් එක්කෙනෙක් සෝවාන් නැති නිසා හරි වටිනවා දැන් කිව්වගම. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකනේ ඔය ඒ වට ඉල්ලුම් වැඩි. ඒසල් යහතින් දානේ වන්දන නම් මොනවයි කියන්නේ? අසවල් කුටියේ වැඩ සිටින අර තිරුන් වහන්සේ ධානයට සම්වදින්නෙක්. හිටපු ගමන් වහල ගලවගෙන උඩිනුච්චනවා. මෙහෙත් ඉන්න හැම කට්ටිය. වඳුරු. උන් පයින් වහලයි. ගලවගෙන පයින් උඩින් දැන්නම යටින් මාතු වෙනවා. ඒ වගේ ප්‍රශ්න. ඒ සෝවාන්ලා නෙවෙයි. උන්ට එක එක ඉරදි තියෙනවා. උට පයින්න පුළුවන්. අර සායන්නාස සෝතාපන්නයි. කෙලින් කියන්නේ ඉන්න කට්ටිය අල්ල දෙනවා. අර කර කුටි මෑණි භාවනා කරන මෑණි තව චුට්ට දවසින් උඩින් යන්නේ. උඩින් යයිද බස් එකෙන් යයිද අපි දන්නේ නැහැ. කොහොමරි යනවා. මේම කියනකොට අපි කියනවා මාර්ගඵල කීම. ඒකෙන් මාව ලැබෙන්නේ ලාභ සත්කා. එහෙම කරන්නේ නැහැ. ආත්ම ගෞරවයේ තියෙන ලැජ්ජ බය තියෙන මිනිස්සු ඒව කරන්නේ නැහැ. එනම් මේ සුමනා කියන සිටු කුමාරිකාව තමන් සකදාගාමි බව තමන්ගේ අම්මා තාත්තටවත් කියලා නැත. සාදු කියන්නේ. එහෙම වෙන්න ඕන. හරිම රහසිගතව මේ ධර්මතා අපි ඇතුලේ වැඩෙන්නට ඕනේ. දැන් ඔයාලට උනත් භාවනා කරලා ධානය ලැබුණොත් කෑ ගහන්න එපා. අද නම් සමාධිය බලවත් ආව පුදුම එලියක් තමයි ආවේ කියලා මේ වටේ ඉන්න ඇද්ද කියන්නේ නැනේ. දැන් අපි කියලා දලා තියෙනවානේ. ඒක බොහොම රහසිගතව තියාගෙන ඉඳලා ගුරුවරයාට විතරක් අවශ්‍ය නම් විතරක් කියනවා. තමන්ට සැක නම් විතරක්. නැත්තම් කියන්න ගියොත් අර තියෙන ධානෙත් නැති වෙනවා. ප්‍රකාශ කරද්දී නැති වෙනවා ධ්‍යාන කියන ඒවා. ප්‍රකාශ නොකළ යුතුයි. මාර්ගඵලයේ උනත් නිසක වෙනකන් කියන්න අහන්න යන්නේ නැහැ. මොකද ඒවට මුලා වෙන අවස්ථා වැඩි නිසා. අධික ආලෝකය, අධික ප්‍රීතිය වගේ තැන්වල ඕබාස ප්‍රීතිය ආදී තියෙන 10ක් උපක්ලේශ විදර්ශනාවටත් ඒ විදර්ශනා උපක්ලේශ 10 දිත් සෝවාන් කියලා රැවටෙනවා. ඉතින් බලවත්ම එලියක් කියන්න පුළුවන් විපස්සනාවේදී. ඒතොර ඉතන දැන් නම් පුදුම එලියක් ආවා. මේක වෙන්න බැරි නෑ සෝවාන් ඵලේ. දන්නේ නැහැ. එදා මේවා පස්සද්ධි පීතියෝබාස ආදි වශයෙන් විසුද්ධි මාර්ගයේ බැලුවොත් බලන්න පුළුවන් විපස්සනාවටත් උපක්ලේශම තියෙනවා 10ක්. රැවටෙන තැන 10ක්. තේවට නොරවටි යන්න තියෙනවා. ඒ නිසා බලන්න දැන් මේ කුඩා දියණිය සකදාගාමි තාත්තා සෝතා. මේ කතා අපි දන්නෙත් බුදුරජාණන් වහන්සේ මේක විසඳපු නිසා. නැත්නම් අපි දන්නෙත් දැන් කොහෙද ස්වාමීන් දුව ඉන්නේ කියලා ඇහුවා. ආන දැන් අහගන්න පුළුවන්. දැන් නම් කියලා අහනවා සාස්තරේ කොහෙද දුව ඉන්නේ? ඔන්න පෙරේත ලෝකෙ ඉන්නෝ. දැන් ඕන්න ගෙන්නන්න. පෙරේතය ගෙන්නනෝ. අහන මොන යන කුකුල් මස් කෑල්ලක්, බිත්තර කෑල්ලක්, සිගරට් එකක් ඉල්ලන. අහලනේ අර අරක්කු පොඩ්ඩක් තියෙනවා. දොළ පෙදිනේට තියන්නේ ඒව තමයි. මොකෝ යකු පෙරේත බොනවා. ඔව්. දැන් අපිට අහන්න පුළුවන් තුසිත බව නිපදුනායි කියලා මැරිච්ච කෙනේ. ආ ඉතින් ඒ කලුණික වෙනවා වගේ තමයි. එහෙම ලැබෙන්නේ. දැන් ආ කිව්වා තුසිත බවනේ උපන්නාය. මොන වෙලා ඉපදුනේ? සකදාගාමි වෙලා. දැන් අර දෙවියෝ වරයි වගේම නටනවද පොඩ්ඩක් නටනවද මේ දෙවි දේවතාවිය? හිතන්න චුට්ටයි නටන්නේ. ඇයි? භාගයක් කාමරාගේ අඩුයි. නටුන් බලනවා වැඩිනේ අඩුයි. බලන්න නැත්තේමත් නැත්නම් බලනවා. ගොඩක් බලනවා. නෑ අනිත් අයට සාපේක්ෂව නටන ප්‍රමාණය නටුන් බලන ප්‍රමාණයයි අඩුයි. ඒකට හේතුව සකදාගාමි බව. ඉවි සිටුතුමා හරි සතුට අනේ ඉතින් මගේ දුව ඉන්නකනුත් හොඳට දැන් තමයි ඔන්න දැන් නම්බුවක් ආවා. මොකද අරක බය වෙලා හිටි දැන් කොහෙත් නැහැ කියලා අහන්නත් බය හිටි. භාග්‍යතුන්හන්සේ කියලා මේ හිතේ දුක නැති කෙරෙව්වා. දැන් දුකද සතුටද? දැන් අඬන්නේ දැන් සතුටින් කියලා අනේ ඉන්නකන් සතුටින් පින් කර කර හිටියා බොහොම හොඳයි. දැන් මැරිලා ගිහිල්ලත් මගේ දුව සතුට වෙනවා. ඒක එහෙම තමයි සිටුතුමනේ පින් කරපැත්තෝ දෙලොවම සතුට වෙනවා. ඉද නන්දති පිච්ච නන්දති කත පුඤ්ඤෝ උබයත් නන්දති පුඤ්ඤම් මේ කතන් දි නන්දති බියෝ නන්දති සුගතින් ගතෝ. හරිනේ තේරුණානේ. එහෙනම් මේ ලෝකෙත් ඉන්න වෙලාවෙත් සතුට වෙන්න පුළුවන්. පරලෝකේ චාතුරු මහරජික ආදී දිව්‍ය ලෝක සයට යන්නත් පුළුවන්. ධාන වැඩුව ධාන තමයි වැඩුව ධානෙට අනුව තලවලට යන්නත් පුළුවන්. ධාන තල කිව්වේ බ්‍රහ්ම තල. එහෙනම් මෙන්න මේක තමයි විස්තරේ. දැන් අපිට පැහැදිලි
අනාථ පිණ්ඩික සිටුතුමාගේ දියණිය සකදාගාමී වුණාය. ඇය මරණයට පත් වුණේ ප්‍රහේලිකාවක් ලබා දීලා. එතකොට ඒ මරණය හේතු වුණා තවත් බුද්ධ දේශනාවකට. ඒ දේශනාව අපි මේ ඇහුවේ. ඒකත් බුද්ධ දේශනාවක්. ධම්මපදික ගාතාවක් වෙන්න පුළුවන්. මේක ධර්මස්කන්ධයක්. ඉද නන්දති කෙනෙක්ට කියනවා මේක පාඩම් කරා මම ධර්මස්කන්ධයක් පාඩම් කරානේ. එහේ කොච්චර ලොකු කන්දයක්. ගාතාව ස්කන්ධයක් තමයි. මේ ගාතාව සහිත මේ අට කතා විස්තරේම ස්කන්ධයක්. තව තියෙනවා සබ්බ පාපසකරණ වගේ. බය නැතුව කියන්න පුළුවන් මට ධර්මයෙන් යම් කොටසක් මටත් ඇයිති විසෝ භගව පාඩම්. සවාක්කාතෝ භගවතෝ පාඩම්. සුපටිපන්නෝ ඒක නම් ටික අමාරුයි. ඊයේ බණට චත්තාරි මොකද්ද කියන්නේ? අදිදම් තක්කාලි කියලා කියන්නේ. චත්තාරි කියලාම තක්කාලි කියනවා. ඉතින් දිව පටල ගන්න නැතුව ඊට පස්සේ ඉති විසෝ භගවාම කියනවා. දැන් මුනි සුපටිපන්න පටන් ගන්නවා. මගදී කට්ටිය මොකද කරන්නේ? ඉති විසෝ භගවා කියනවා. හේතුව මේ විශාරද බව නැහැ ධර්මයේ. ගාතාවක්වත් පාඩම් නැහැ මේ බෞද්ධයාට. ඉතින් මොනවයි කියන්න තියෙන්නේ? කියන්න දෙයක් නැහැ ඔළුව අත ගහගෙන ඉන්න තියෙන්නේ. කියන්න වෙන්නේ මොනවද? කිව්ව තරහ වෙනවා. ඒ වෙනස හරීම දුර්වලයි. ඒ අතින් ඒ නිසා කමන්නේ ඉතිපසෝ ගාතාව හරි දන්නවා කියන ධර්මස්කන්ධයක් පාඩම්. මොකද ඒක තියෙන්නේ සූත්‍ර පිටකේම දජග්ග කියන සූත්‍රයේ. එහෙනම් ඔය වගේ පොඩි පොඩි ගාථා ටිකක් පාඩම් කරගෙන තියාගෙන අපිට කියන්න පුළුවන්. දැන් අපි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මස්කන්ධයක් ඇහුවා අද දවසෙත්. ඒකට හේතු වුණා සුමනා සිටු දේවිය. එතුමිය නිකන් කෙනෙක් නෙවෙයි, සකදාගාමි අක්ක කෙනෙක්. හවුද? අක්ක කෙනෙක්. ආයි අපිට වඩා වැඩිම මොනවද? මාර්ගඵල වලින් ධර්මයෙන්. ඒතර අනාද මිනිසුරු තමයි. හවුද? මල්ලි කෙනෙක්. ඇයි? සෝවා. අපිත් එකතුවම අපි නිකන් කූඹි වගේ. අපිව ගණන් ගන්නවන්නේ උඹලා අහලකටවත් ගන්න බැරි જાතිය අය කියලා එහෙම කියන්නේ. නමුත් ඒ ගුණත් එක්ක අපිට ලං වෙන්න පුළුවන්. උන් වෙන අඩුමතරමේ ගුණ කියන්නවත් අපි දක්ෂ වෙන්න ඕන. ඉවෙන උතුමගේ ගුණ කියන්න. ඒ ගුණ කීමෙන්ම ගුණ කියන්න බැබලෙනවා. ওই සිල්ලතුන්ගේ ගුණතුන්ගේ ගුණ කියනකොට කියන කෙනා බැබලෙනවා. දැන් මට අත්දැකීමක් තියෙනවා. මම මහා ශ්‍රාවකයන් වහන්සේලා ගුණ කිව්ව පහුගිය කාලේ ඉස්සර. ඉතින් මාව බැබලෙන්න පටන් ගත්තා. අර රහතන් වහන්සේලාගේ අනුභවය අපිට යමු වෙනවා. ඇයි තේ ගුතුමන් වහන්සේ ගැනනේ පැහැදෙන්නේ? මං ගැන නෙවෙයි. ඒ කියපු කට තියෙන්නේ කාටේ? මට නිසා මගේ කටටත් පැහැදෙනවා. ඒ කට තියෙන හාමුදුරුවෝ කොහෙද ඉන්නේ කියලා හොයන් එනවා. ඒ වචනයනේ බලවත් බව. ඒ වචනේ පාවිච්චි කරලා අපි තව කෙනෙකුගේ ಗುಣ කිව්වා නම් තමනුත් බබලෙනවා ಗುಣවතෙක් බවට. පත්වේ බණ කියනකොට ලේසි නෑ. කියන බණ අපි තුල ටිකක් හරි පිහිටන්න ඕනේ. ඒව නොපිහිටා කියනවනම් ඒක වාචාලකමක්. පිහිටන්න ඕනේ. පිහිටන්න නැත්තම් කියන්න බෑ. දැනෙන්න බණ කියනනම් අපේ හිතේ සද්දාව තියෙනවා. අඩුමතරේ සද්දාවක් තියෙනවා. සිල් නැහැ කියමු. ඒක ගානක් නැහැ. සිල් නැතත් කමන්නේ සද්දාව තියෙනවා. සිල් රකින්න ඕන කියලා හිතෙන්නවත් ඕන. නැතිම නම් මම මේක නැතිම කෙනෙක්ටවත්. එහෙම නැතිම කෙනෙක්වත් ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකෝ එයා සද්දා මාත්‍රේ දිනන එයා සුගති යනවා කියලා තියෙනවා. ඔව් සිල් නැහැ කියලා නෑ. සද්දාව තිබුණොත් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි එවැනි කෙනා සුගතිය යනවා. ඒකදී ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය. යම් කෙනෙක් බුදු සරණ ගියොත් ඒ කියන්නේ සෝතාපන්න වීම කියන තමයි කොටන. ඔතන කියන්නේ නා. නමුත් අපි අවමශයෙන් මේ පැහැදීමවත් තිබුණොත් අපටත් අන්තං හරි පිදුරු ගහෙල්ලන වගේ සුගතියෙල්ලෙන්න ලැබෙයි. නැත්තම් යන්නේ ගෙලීම අපාය. පැහැදීමවත් නැහැ නේ භාග්‍යතුන් වහන්සේ ගැන. හා එතකොට රහතන් වහන්සේලා ගැන. අර උතුමන් වහන්සේලා නම කියලා කතා කරනවා. පැහැදීම නැහැ. ඒ නිසා දැන් අපි බලන්න ඕනේ දැන් මහා ශ්‍රාවිකාවගේ නම් අපේ මේ අයිට තියෙනවා දැන් නේ මේ මෑණිවරුන්ට තියෙනවා. දැන් මොකද්ද වෙන්නේ? පරිස්සම් වෙන්න ඉබේ. ඒ මෑ මෙහෙණින් වහන්සේට අපහාසයක් මං වැරදි හිටියොත් නරයා තමයි කරේ වෝ. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා වැරදි කරන අයට එහෙම නම් තිබුණා අපි නම කියන්නේවත් නැහැ. නම කියන්න බයයි. ඒ නිසා දැන් බලන්න ඕන ඒ නමට ගැළපෙන්නේ ජීවත් වෙනවා. බැරි නම් නම අයින් කරනවා. නැත්නම් මම නිසා මේ මහා ශ්‍රාවිකාවක් නින්දා ලබන්න ඕනේ. මහරහතන් වහන්සේ කෙනෙක් නිඳා කරන්න ඕනේ නෑ කියලා එහෙම හිතන්න පුළුවන්. ඒ නමුත් මා මේ ප්‍රකාශ කළේ බුදු ගුණ කීමෙනුත්, මහා ශ්‍රාවකයන්ගේ ගුණ කීමෙනුත්, ශ්‍රාවිකාවන් ගුණ කීමෙනුත් තමන්ටත් එහි ආනිසංස පොදක් ලැබෙනවා. ඒ පැහැදීම එක කොටසක් තමන් වෙතත් හැරෙනවා. මේ ගුණ කිව්ව කෙනාකෝ යාටත් වඳින්න සූසුයි කියලා මම මේ කියන අත්දැකීමෙන් ඒක වුණා.
ඒ නිසා ඒ ගැන අපි සතුටු වෙමු, සාදර වෙමු. අපි නාද කතා කරේ අපේ ශාසනය වාසය කරපු ගිහි ශ්‍රාවකයෙක් ගැන, ශ්‍රාවිකාවක් ගැන. ඒ අනාථ පිණ්ඩිසිරිතුමාගේ කුඩාම දියණියවත් සුමනා දේවී. එතුමිය විශේෂයි, තමයි එතුමිය කසාද බැඳලා තිබුණෙත් නැහැලු. හරි, ඊට වඩා අහන්න එපා, දන්නේ එච්චර තමයි කතා. ඒ කියන්නේ බඳින් නැති වෙන හේතුව පැහැදිලිනේ, සකදාගාමිත්වයනේ. ඒ තහනම් නෙවෙයි, වෙලාවක් තිබුණේ නැහැ ඊට කලින් මරණයට. මොකද ලොකු අක්කලා දෙන්න කසාද බැන්දා, පොඩි නංගි ගෙදර හිටියා දානි දීගෙන. ඒ ඉන්න අතරේ අල්ල බනල්ලේ වනහල සකදාගාමි වුණා. දෙවෙනි දැන් කසාදයක් නිතන් ලවත් තිබුණාද? තිබුණේ නැහැ. ඒක බැන්දේ නැහැ කියලා අඩුවක් වුණාද? නෑ, කිසිම අඩුවක් නැහැ. යහතින් සුගතියට සැපත් වුණා. එන අද කාලේ වුණත් අපි සතුටු වෙන්න අපිට නිෂ්කාම් භාගී ජීවිතයක් ලැබිලා තියෙනවා නම්, තනිව ඉන්න ලැබිලා තියෙනවා නම් කොච්චර අපි වාසනාවන්තයිද. දැන් ගෙවල් වල ඉන්න මිනිස්සු සද්දා නැතුව ඇයි නෙවෙයි තියෙනවනේ. පින් කරන්න අකමැතිත් නෑ, කැමතිනේ. හැබැයි කෝ වෙලාවක් එන්න වෙලාවක් නෑ. ඇයි? ඒ හදාගත්තු ළමයි පාසල් යනවා. එතකොට ඒකට එක්කගෙන යන්න ඕන. දැන් උදේ පාසල් ගෙනියන්න ඕන, හවස ආයි එක්කගෙන ඉන්න ඕන. භාවනා පන්ති තුන උදේ 8ට, 7ට ඉස්කෝලේ ගියා, 8ට පන්ති ගිහිලා ආය දෙකට යන්න බෑනේ ගෙදර. මොකද කරන්නේ? මුළු පන්තියම කැන්සල්. ඒක සෙනසුරාදා ඉරිදා දැම්මොත් විතරක් එන්නම් ස්වාමීන් වහන්සේ කියලා කියන. මොකද අර දවස් පහේම ස්කූල් සර්විස් තියෙනවා. ඒවා අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපිට නැහැයි කියලා අපි ඒවා ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ නිසා මිනිස්සු ශ්‍රද්ධාව තිබුණත්, පින තිබුණත් නැවත නැවත ධර්මයේ ශ්‍රීමේ අවස්ථාව නැති වෙනවා අර බන්ධන වලට අහු වුණාට පස්සේ. ඒක හිතලා කරපු එකක් නෙවෙයි. ඒක හේතුඵල අනුව සිද්ධ වෙච්ච හැමදේම එහෙම හේතුඵල. ඒතර හේතුඵල ධර්මතාවයෙන් එයා වැටුණ දුකකට. අපි අනේ සාදු කියන්නේ, අනේ පව් කියලා තමයි කියන්න තියෙන්නේ. ඒක නිසා බොහෝ දෙනෙකුට පින් කර ගැනීමේ, නිවන් මඟ දියුණු කර ගැනීමේ වාසනාව නෑ ලංකාවේ තියෙන්නේ අවුරුදු 60ක් පැන්නට පස්සේ. එතකොට කොන්දේ අමාරුව තියෙනවා. තුන ටිකක්කුම් ඕන තරම්. කන්දිපත්, රුදාව, තව දෙවිලි අරවමව තියෙන්න පුළුවන්. අපි දන්නේ නෑ. ඉතින් ආපු දෙන ඉඳන් මොකද්ද තියෙන්නේ? වාතයක් වෙලා තියෙන. ඒ වාතයක් වෙනවා කියන්නේ තමන්ට තමන් වැඩක්වත් කරගන්න බැරි වෙනකොට මොන බණ භාවනාද කියලා හිතෙනවනේ යාටම. අපි නෙවෙයි, අපි කියන්නේ මොනවද? අපි කාටවත් දොස් කියන්නේ නෑ. ඉතින් ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ අපිට දැන් ධර්ම දේශනා කරන එක හොඳයිද? රැට හොඳයි. මොකද උන්වහන්සේ නාකි වෙලා මහාන වෙච්ච කෙනෙක් නෙවෙයි නිසා. මාත් නාකි වෙලාව නම් දත් නැතුව එන්න වෙන්නේ. ගෙදරදීම දත් ටික කලවන කට්ටිය මං හිටියා නම් ගෙදර. ඒ නිසා එනකොට දත් 32න් 30යි තියෙන්නේ. 30ක් නෑ, 2යි තියෙන්නේ. එතකොට බණ කියන්න වෙන්නේ හොඳ වෙලාවට දත ගලවන්න කලින් මං පැනගත්තා. ඒ නිසා දැන් දත් 32ෙම බණ කියන්න පුළුවන්. දැන් මේ ස්වාමීන් වහන්සේට එහෙම කියන්න පුළුවන්නේ ඇයි? 17ක් වැනි තරුණ වයසේදී පැවිදිච්ච නිසා. ධර්ම ඉගෙන ගන්න හොඳම මනස තිබිච්ච වෙලාව. ඒ කියන්නේ සෛල හොඳටම තිබුණේ එක. දැන් මම දුක් වෙනවා, මට දැන් ඒ අතීතයේ තිබිච්ච මතක ශක්තිය දැන් නැහැ. දැන් කනගාටුයි. මොකද ඉස්සර පොතක් කිව්වම ඒ මුළු පොතම පාඩම්. දැන් එහෙම නැහැ. ඒකට හේතුව අපේ මේ වයසත් එක්ක ටික ටික අර සෛල ගෙවී යාමක් තියෙනවා. එහෙනම් එදා තිබිච්ච එක අද බලාපොරොත්තු වෙන්න බෑ. එදා කටහඬ අද තියෙනවද? ඒක නැහැ. මට පරණ දේශනා කිව්වොත් අඳුන ගන්න බෑ කවුද මේ පොඩි හාමුදුරුවෝ කියලා. නමුත් දැන් තියෙනවා පරිණත බවත්. දැන් තියෙන පරිණත බව. ඒ කාලේ තිබුණේ දැනුම. දැනුම තිබුණේ ඒ කාලේ අපි ගිහි ජීවිතේට පුදුම තරම් නිඳා කළා. අපහාස කළා. ඒ දන්නේ නැහැ. හැබැයි දැන් මේ අත්දැකීම් ලැබෙනකොට වටින් පිටින් හැම තැනකින්ම අපිට තේරෙනවා ඒකත් ඕනනේ. ගිහි ජීවිතෙත් ඕන. නැත්තම් මේක ලස්සන නැහැ. ඔක්කොම මහනුනොත් කැතයිනේ. අපිට තැනක් නැතිම වෙලා යනවා. ඒ නිසා උඹලා ගෙදරම ඉඳපල්ලා. අපිට දානි තම්බන් වරෙල්ලා. අපි උඹලට බණ ටිකක් විතරක් ඒකසේ කීවත් නැතත් එයාලා එන්නේ නැහැ කොහොමත්. එයාලා එන්නේ. එයාලා මේ ලෝකේ හැඩ කර කර ඉන්නවා. ලස්සන කරන්න කවුරු ඉන්නත් හැබැයි. ඉතින් ඒකට අපි සාප කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මහණෙන්න රයිට් අපි අහුවොත් කියනවා ආ එන්න. කවද දෙන්න ඕන? කැමති දවස කියන. මොනවද ගේන්න ඕන? ඇඳුම් අරන් එන්න. වෙන මොනවද ගේන්නේ? එච්චරයි. ඉතුරු ටික අපි බලා ගන්න. කොණ්ඩේ කපන සුසුනම් කපන්න, නැත්නම් බෙල්ල ගාවින් කපලා යවන්න. කොහෙද යන්නේ? ගෙදර යවන්න.
යවන්න ඕනේ නැහැ ඉතින් අර වැඩේ හරියන්නේ නැති වෙනකොට ඉබේටම බඩේ කැක්කුම් ඔළුවේ කැක්කුම් එනවනේ. සායන්නාස බඩ රිදෙනවා කියන්නේ එක දිගට රිදෙනවා. මේක ගෙදර ගියොත් නම් තමයි හොඳ වෙන්නේ. ගෙදර තියෙන 아무ත බෙහෙතක්. ඒක ගිහිල්ලා බීපු ගමන් බඩේ අමාරු කොහෙන් ගියාද? අපි දෙන අසමෝද කන්දේ. ඒවට හරියන්නේ නැහැ. ඒවට හරියන්නේ ඒක ගෙදර ගියාම තමයි. ඔළුවේ කැක්කුමක් එනවා. සිද්ධාලේව දෙන්න. ඒවට හරියන්නේ නැහැ. කොහෙ යන්නේ? ගෙදරම යන්න. ගෙදර ගිය ගමන් මේ ඔළුවේ කැක්කුම කොහෙන් ගියාද නෑ. ඒක නිසා මන් දන්නේ නෑ. ඒ මොළු ගැක්කුන් තියෙනා නම් මට කියන්න ඕනේ දැන්. සොයන්නාස හරියන්නේ නෑ වැඩේ. නේද? එහෙම තියනවා. මම මේ වීරුවටද කියන්නේ? නෑ එහෙම වෙනවා. එහෙම ඒ වෙලක් තියෙනවා මේ. දැන් ජෝඩුවම් ආවා මහානවේ. ජෝඩුව ආපු එක හරි භයානක තත්ත්වයක්. ජෝඩුව එක තැන ඉන්නා කියන්නේ ගින්දරයි. පුළුවන් කොයි වෙලාවේ පරණ පුරුදු මතුවේද? දන්නේ නෑ. හොරෙන් බලනවා. මප්පින්දී හොරෙන් බලන්න ඕනේ නැහැ. කෙලින් බලන්න පුළුවන්. නමුත් හොරෙන් බලන්න. ඊට පස්සේ මහත්තයා කාලා ඉතුරු වෙච්ච ටික නෝණ කන හොරාට. පිංගාන්නේ. පස්සේ මට ආරංචි වුණා. ඉතින් කවුද හිතුවේ එහෙම වෙයි කියලා නේ? එතකොට ඒක වැඩි කල් පවත්වන්න බැරි වුණා. දැන් මම මේ කියන ජෝඩුව පළවෙනි චෝදිතය නැත්තම් සැකකරුවා කලින් මහන්ලා හිටපු කෙනෙක්. අපිත් සමග කතා බහ කරපු කෙනෙක්. කල්යාණ මිත්‍ර හිටපු කෙනෙක්. පස්සේ දුර ගමනක ගිහිල්ලා ඒ කටයුතු කරන්නට කසාද බඳු නැති අක්ක කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අක්ක තනි වෙන්න ගිහින් තියෙනවා. මල්ලිට ගුණානේ මල්ලි පිට මේ නිසානස කල්පනාරාණේ ඉතින් පවුනේ අක්කා කියලා අක්කට පිට වෙන්න ගිහින් තියෙනවා. පස්සේ මවුරුද්ද දෙනකොට තේරලා දෙන කොච්චරවත් පිට වෙච්ච එකේ තරම. එතන තමයි ඒ නෝනාද ඇදගෙන මෙහෙ ආවා. සරණ අපි දෙන්නටම පිට වෙන්න. අපි මේ නොදැන තමයි මේ වරදි වැටුනේ. දැන් නම් හරි තේරෙනවා දුක. කියලා මේ පස්සේ දුකනක එනම් මේ උපාසක මහත්තය මෙහෙ ඉන්න උපාසකම පල්ලේ ආරාමයට යන දැන් තමයි ලෙඩේ පටන් ගත්තේ. දැන් පේන්නවත් නැහැ. වෙනදනම් උදේවස දැක්කන ඕනා. දැන් පේන්නේ දෙවනි දවසේ යනකොට මේ දෙන්න රෑට කතා කරගෙන ඉඳලා එළි වෙනකම්. මොකෙන්ද? එරිදි බලේ ඉඳලා ටෙලිෆෝන් එකෙන්ද? ටෙලිෆෝන් එක. ඒකත් එරිදියක් තමයි ටෙලිෆෝන් කියන්නේ. ඉතින් ඇයිද මෙහි ඉඳන් කතා කරන්නේ? ඊට ඇහෙනවනේ. එරිදියක්නේ. නේ? දිබ්බ සෝත වගේ. ඉතින් ලොකු මෑණියෝ කොහොමද අහංග දෙලා රෑ දිස්සේ මේ මනුස්සයෙක් ඉඳිරි ගානවා geke තැහෙන රෑට මේක හරියන්නේ එක්ක බඩේ අමාරු වැඩිලත් දන්නේ නැහැ. ඔය සයන්නද මේක න හරියන්නේ මොකක් හරි තියෙනවා ප්‍රශ්නයක්. බලන්න මෙහෙ ටෙලිෆෝන් එකක් තියෙනවා. එහෙ ටෙලිෆෝන් එක දෙකම ගත්තා. ඒක ගත්තා දවසේ ඊළඟ දවසේ බඩේ අමාරු හැදෙන ගත්තා. කාටේ? මෙහෙ හිටපු පාසකයට. බඩේ රිදෙනවා, තා මොනවද යනවා, දැන් කරන්න දෙයක් නැතිව නේද කියලා මහරෝහලේ නැමැත්තුව. ඒත් හරියන්නේ. ඒත් එහෙමමයි. ලොකු සානද බැරිම තියෙන උපාසකම්මට ගුවා ඔය කැඳ ටිකක් කාරිය හදාගෙන සුප් එකක් හදාගෙන යන්න. කවුරු බලන්න? උපාසකයව බලන්න. ඉතින් ගියා. ගිය ගමන් බඩේ අමාරු කොහෙන් ගියාද දන්නේ? අසමෝදාන් වලින් හරි ගියේ නැති ලෙඩේ අර සුප් එකෙන් හරි ගියා. ඊට පස්සේ ඇවිල්ලා ගියා සායනස මාර්යා මේ පාර බඩටම ගැහුවා. හයි. අපි ගිහිල්ලා පස්සේ එන ගිහින් එන්න නෙමෙයි ඵලයක්. ඒද කියලා අපි දැන් හැබැයි උපාසකම් හරි සතුටින් හිටියා මේ මල මරගාතෙන් බේරුණයි කියලා. එයා සතුටින් හිටියේ. හැබැයි අර මිනිස්සයාගෙන් බේරෙන්න බැරි වුණා. එයා සතුටින් ප්‍රීති ප්‍රමෝදේ හිටියා. අනේ මේ කාලකන්ණියගෙන් මම මොකද පුදුම සැකයකින් ඉන්න. බස් එක ඊටගෙන යන්න දෙන්නේ නැහැ. ළඟින් මිනිස්සෙට යන්න බෑ. බස් වල ඉතින් පිට මිනිස්සුත් යනවනේ. අපිට විතරක් යන්න බස් නැහැනේ. ඉතින් ඉසහැකයි. ඇයි මේ මිනිහා ළඟට ආවේ? ඇයි පස්සෙන් ආවේ? ඇයි මම ඉස්සරහින් යනකොට මිනිහා පස්සෙන් තමයි යන්නේ? ඕනම් මිනිහට යන්න දෙලා මම පස්සේ යනවා. හරි ඒවට කියන්නේ මොන ලෙඩද? මානසික රෝග. එතකොට මේ පවුල් ඒක තමයි පවුල පවතින්නේ නැත්තේ ජීවිතේ. එතකොට අර දෙන්න ගැටුම් ඇති වෙන. එතකොට මතක් කරන මහනුනන ඒ යාම දෙන්න ඒත් බඩ රිදෙනවනේ ඉන්න බෑනේ. හරේදී රැක නිසා ඉන්න බෑ. මෙහෙටම බඩ නිසා ඉන්න බෑ. ඊට පස්සේ අකුලගෙන ගියායි කෑමංගුවේ ආවට පස්සේ බඩ රිදෙන්න පුළුවන්. ඔළුව රිදෙන්න පුළුවන්. ඒවට අසමෝදකම් බීලා නම් හරියන්නේ නෑ. සිද්ධාලිව පැකට් එකක් ගෑවත් හරියන්නේ නෑ. අසවල් තැනටම යන්න ගිහිල්ලා ඒ දෙන්නත් එක්ක හොඳ කරගන්න වෙනවා කතා කරලා. මන් දන්නේ ඒක මොකද්ද කියලා. ඉතින් අපිත් ඉතින් ඔය අනුන්ගේ ඒවා බල බල ඒ කියනවා කියලා තමයි චෝදනාව වෙන්නේ. කමන්නේ නෑ. ඔයලා දන්නේ නැති නිසා කට කරන් බලන් ඉන්නවනේ මම කියනකොට. කීව අහංගල මටම බයිනෝනේ ඊට පස්සේ. අනුන්ගේව කිව්වයි කියලා. නෑ මේ අපිට හරි සල්ප කතා ටිකන්නේ අපිට තියෙන්නේ. ඒ ටික කියන්න එපා හැමදාම. ලොකු පිරිසක් මේ හැවිල්ලා ගිහිල්ලා නැහැනේ. ආවේ ටිකයිනේ. ඉතින් ඒ ටික මතකේ තියෙනවා. ඒක අත්දැකීම් වශයෙන් තියෙනවා.
ඉතින් එනිසා මේ නිවන් දකින්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. බන්දේසිය තියලා දෙන්නේ නෑ. උදේ නැගිටින්න ඕන. බුදුරජාණන් වහන්සේට වුණ පෑන් සිසිල් පෑන් තියන්න ඕන. මල් නෙලන්න ඕනේ නේ. ඒ ධාතු මන්දිර අතු ගන්න ඕන. ඊවසේ පෑයක් විතර වඳින්න තියෙනවා. ඒ මදිවට උදේ මිදුළු අතු ගන්න ඕන. දාන නැහැ කිව්වොත් දානේ හදන්න දර බලන්න ඕන. දීප ගිනි මොලවන්න ඕන. පලන් හොදන්න මම මෙහි වැඩ ටික කියන්නේ නිවන් දකින්න තියෙන වැඩ ටික. ඊට පස්සේ පෑයද්ද දෙකද භාවනා කියලා එකකටත් වාඩි වෙන්නත් ඕන. කරනවද මන් දන්නේ නැහැ, වාඩි නම් වෙනවා. ඊට පස්සේ කරනවා ඇති මන් දන්නේ නැහැනේ. ඔව් වැඩටි කරගන්න. ඉතින් දැන් මේ උදේවරුම වැළවම ලේසිද නෑ. තනිකර ලොකු වැඩ පිළිවෙලක යෙදෙන්න වෙනවා අපිට. කටයුතු කරන්නලා තියෙන ඉබේ වෙන්නේ. ඒ අතර කවුරු ඇනුම් පදයක් කියපුවා හිත රිදෙනවා. කලින් hina වෙලා හිටපු කෙනෙක් hina නෝනොත් අද උදේ ඒකටත් හිත රිදෙනවා. මොකක් හරි වරදක් උනිද මන්දා කියලා. මගෙන් වරදක් උනිද මන්දා. යා hina උනේ නෑ. දැන් මට මොනාරි මම වෙන කල්පනා කළා මට hina වෙන්න බැරි වෙනවා. උපාසකම්මල හිතනවා මම තරහ වෙලයි කියලා. නෑ ඉතින් මටත් ප්‍රශ්න තියෙනවා. මං ඒව විසඳගන්න දෙපේ. තනියෙන් කල්පනා කළා. කවුරු මට විසඳලා දෙන්නේ නෑනේ. ඉතින් මං කල්පනා කරනවා ඒවා. ඉතින් මම කල්පනා කර යනකොට මේ දැක්කත් පේන්නේ නෑ. මට මේ හිතන අපේ ස්වාමීන් වහන්සේ මාත් එක්ක තරහ වෙලා අදම යනවා ගෙදර. ගිහිල්ලා ගන්නවා එළුව දෙන්නේ එක. අරගෙන ඔය එළු පට්ටි හැදුනට පස්සේ ගන්නවා කරත්තිකුත්. අරගෙන මහත්යවත් දාගෙන එනවා ලොකු හාමුදුරුවෝ. එනකොට මිනිහගේ අතින් දරුව වැටුනොත් තොට මෙහෙමයි ගහන්න කියලා ගහනවා මට. එහෙනම් ඒ තරම් දුර හිත පොඩි සිද්ධියත් ඇති යනවා හිතනේ. ඒ කියන්නේ පොඩි අතපසීමක් වුණ ගමන් අර කල්පනාවට යනවා. ඒක අර අලුත් මේ වර්ෂන් එක. ඒක දුරංගමයික චරං බාගනේ සංගරක්ක තෙරුන්ගේ කතාවේ අලුත් එක. මෙහෙට හදපේ කොහොනේ මෙහෙ ඉන්නේ ගෑනු ළමයි නිසා මම එහෙම කිව්වේ. ඉතින් ඒ තරම් වෙන විපරියාස. ඒ නිසා ඒවා ඉවසන්නත් ඕන නිවන් දකින්නවා නම්. ඒ කට්ටියගේ ඇදගෙන ඒවා, කට ඇදගෙන ඒවා, ඔරවන රවණ ඒවා වෙන්න පුළුවන්. අපි පොරොන්දුවක් ගන්නනේ මම මහාන වෙන්නේ කවුරුත් මට රවන්න බෑ හොඳද? ඔරවන්න තහනම් මාත් එක්ක ඔක්කොම කට පුරා hina වෙන්න ඕන. උදේම මට good morning කියන්න ඕන. එහෙම එකක් තිබුණාද? එහෙම පොරොන්දු වුණා වෙන්නේ නෑනේ. සමහර අය දන්නේ නැහැ මහාන කරන පොරොන්දු තියා. බලෙන්ම කපලා දැම්ම කොණ්ඩේ කියලා කියන්නේ. ඉතින් එහෙම නෑ. පොරොන්දුනේ කවුරුවත් දාන්න දෙන්නම් කියලාත් කිව්වද ඔය කට්ටිය? නෑ උඹලට ඕන හදාගෙන වළඳපල්ලා කියලා තමයි කියලා තියෙන්නේ. එහෙනම් දුන්නොත් වළඳන්න නැත්තම් හදාගෙන හරි වළඳන්න නැත්තම් අනුන්ගේ උදුරන් හරි මොකරි කරන්නේ? බඩගිනි නම් ඉතින් මොනව කරන්නේ? වළඳන්න එපා. දෙන්නේ නැත්තම් දෙන්නේ නැහැ කියලා ඉන්නේ අරන් කන්න. ඔව් දෙන්නේ නැති කියලා දෙනකම් බලන් හිටියොත් එහෙම බඩගිනි තමයි ඉන්න වෙන්නේ. දැන් ඒ අනුව මේ අපිට කවුරුත් පොරොන්දුන්නේ අපි ඔළුවේ තියන් බලා ගන්න ඔබේ හිත සනසන්න ඔළුව අත ගන්න ඒ කතා කිව්වද කවුරු? නෑ උඹලට ඕන නම් මහාන වෙලා සබ්බ දුක්ඛ නිස්සාර. අන්න එහෙම ගියා මම නිදහස්. නැත්නම් මම පොරොන්දුනොත් නංගිගේ ඔළුව අත ගන්න ළඟටලා නිින්ද යනකම් මම ඉන්නම් ඊයේ ඉද්දරටලා අපි සුරංගනා කතා කියන්න. හරි වදේනේ අප්පා. ඊට පස්සේ හැමදාම අර කතාව ගිය එකම කතාවනි කියන් තියන්නේ අපිට. වෙන කතා ඇත්තෙත් නෑ නේ. එහෙම බෑ. ඒක මහානකම නෙවෙයි. ඒක ඒක නැති වෙන්න ටික දවසක් යනකොට අර එක එක කාම ප්‍රාර්ථනාවෙන් සහ නිකන් අනවශ්‍ය බලාපොරොත්තු ඇතුව පැවිදි වුණොත් ඒක පවත්තන්න හරි බලනවා. අපිත් පවත්තන්න සුරංගනා කතාව කියලා දෙන්න බලනවා, නිදි කරන්න බලනවා. හැබැයි නිින්ද යන්නේ ඊට පස්සේ. ඉතින් එහෙමයි gedara ඉන්නේ. ඒක අපිට කරන්න දෙයක් නෑ. මොකද ආපු හිත එච්චර හොඳ හිතක් ඒ බලාපොරොත්තුෙන් ආපු දේවල් ඉටු වෙන්නේ නැති වෙනකොට පැදුරටන්න කිය උන්දල යනවා. ඒකට අපි දුක් වෙන්න ඕනද? නෑ. නුසුදුසු gedara yati සුදුසු karma gevati කොහෙදල මේ කැලේට වෙලා මේ වේලි වේලි ඉන්න වරණිය නේද? ඉතින් අර දුම් ගහනවයි දැලි ගෑවෙනවයි ඉවරයක් නෑ. එහෙමද නැත්තම් සතුටුද? සතුටුයි සතුටුයි. ඒ නිසා මේ ගෙදර යනවා කියන එක සතුටු වෙන දෙයක් නොවුනට අපිට අන්තිම කොටසදී හිතන්න තියෙන්නේ ගිහිල්ලා නම් ගිහින් තියෙන සුදුසු නැති නිසා. ඉන්න සුදුසු නම් ඉන්නවා. දැන් ගෙදර නොයා ඉන්න අපි මොකද්ද කරන්න ඕන? ගෙවල් පැත්තේ යන්න ඕද නැහැ? දැන් නිතර නිතර ගෙදර යන ගත්තොත් මොකද වෙන්නේ? ගේහ සිත වෙනවා. ගෙදර මව්පියෝ වෙනකොට අනේ අම්මයි තාත්තයි එක්ක එක තැන එක ඇඳගෙන ඉඳා ගන්න තිබුණා නම් හොඳයිනේ දවසක්වත්.
ළමයි ඉන්නවගේ මෙයාට ළමයි දකින්න ගෙදර ගියා. අනේ මේ දරු පැටව තුරුළු කරගෙන ටිකක් ඉන්න තිබුණා. අන්න එකට කියනවා ගේහසිත ප්‍රේමය. මොකද්ද? ගේහසිත ප්‍රේමය. අපි හිතමු කසාද බැඳපු නෝන කෙනෙක් මහණුනේ කියලා. ගෙදර යනකොට මහත්යාව පේනවා. ඒතර යාට වෙන කල්පනාම් පහළ වෙනවා. ඉස්සර වගේ ආයෙත් ඉන්න තියෙනවනะ නිදහසේ. ඒකට බාධා මොකද්ද? මෙන්න මේ සිවුර තමයි බාධා. එහෙනම් මේක ගාලවල දාලා දැන් මං කිව්වේ මෙහෙ යනවනම් සිවුර තැපල් කරලා ඉවන්න. මොකද බර ගණන් දීලා ඔය සිවුරු මහලා තියෙන. එන කෙනෙක් හරි අපිට ආයෙත් දෙන්න පුළුවන්. දැන් දැනුවත් කිරීම කිහිපයක් පරණ කට්ටිය කරලා දෙනවා මම සිවුරු ටික වන්න. ඔයාලෙන් දෙපා. විල්ලෙජ් යමටත්. ඒ නිසා ඔය ඕක පුළුවන් නම් දාලා ඉවන්න. අර මොකද කුරියද මොකද කරන්නේ? කුරියානේ. ඒක හරි කරලා එවාපිය මොකද දන්නවද? ඔක හරි අමාරුවෙන් මැහුවේ. ඒ නිසා ඒක තව පින් ඇති කෙනෙක්ට දෙන්න. දැන් තමන්ගේ පින් ඉවරුනාම ගැලවෙනවා. තොර අපිට පුළුවන් නම් ඒක දෙන්න තව කෙනෙක්ට. දැන් මේත් එක ගෝලයක් ගියා. පිරිමි ගෝලයක්. ඉස්සර පිරිමි ගෝලෙ විතරනේ හිටිය අපිට. මෙහෙම කතන්දර තිබුණේ නැනේ කාලේ. බල සිවුරයි අඳනේ නවල බෑග් එක දාලා මල්ලි ගියා තේවලදී. මල්ලිත් මේ දීලා වැඳලා ගියේ නෑ. අර බෝධිය ගාවට ඇවිල්ලා කරකිලා වටේ අපි නැති වෙලා ගම් බලන් ඉඳලා බුදු ගිය ඇතුලෙන් දිවදිවා. ඇයි ගියාට පස්සේ මේ සාදරව ඇවිල්ලා සතුටින් කතා කරන්න බෑනේ. ලැජ්ජයිනේ. හැබැයි යාගේ එක ගුණයක් තිබුණා තමන් ගත්තු සිවුරු ටික ගෙනල්ලා දුන්නා. සාසනෙට බාර දුන්නා ඒ ටික. යනකොට හෙළුවෙන් යන්නත් බෑනේ. අර ගඳන් යනවා. ගිහිල්ලා අර මාරු වෙනවා මොක හරි එකට. මාරු වෙලා අර ටික තැපල් කරලා ඒක තමයි සත්පුරුෂ බව. නැත්තම් අසත්පුරුෂයි. ඇයි දැන් ගෙදර සිවුරු වඳින්නේ නැහැනේ කොහොමත්? නැත් පැහැදිලිද? වැඩක් තියද ඒක? ඕනනම් අතින් කමන්නේ මේ වැඳ වැඳ ඉිට ඒත් වැරන්නේ නැහැ නේ වඳින්න ඕනෙකට වැඳේ නැහැ නේ මෙච්චර දවස් අපරාධනේ දැන් ඒක නිසා අර එහෙම විස්තරක් තියෙනවා සාසනිකව. ඒ කියන්නේ තමන්ට දැන් සිවුර වැඩක් නැත්තම් මොකද කරන්නේ? තව කෙනෙක්ට පූජා කරන්න ඕනේ. එතකොට ඒ පින හරි තමන්ට සසරදී ආයෙත් පිහිට වේ. ඒ නිසා අපි සතුට වෙනවනේ දැන් මේ පැවිදි වෙච්ච අයතර අපි කියනෝනේ මේ දොරෙන් ගල දොරෙන් ගියත් බොහොම මහත්ඵලයි මහානිසංසයි කියලා. ඒ කියන්නේ සිවුරක් දරාගත්තා කියලා සතුට වෙන්න පුළුවන් නේ තමන්ට. මම මේ කියන්නේ යන්න කියලා නෙමෙයි හොඳ ඉන්න කට්ටිය යන්න එපා. මම මේ කියන්නේ ගියා නම් යම් කෙනෙක් ඒ අයට හිතන්න තියෙන අන්තිම විදිය. අනේ මං මාසයක් හරි මේ චීවරේ දරා සිටියා කියලා ඒ අයට සතුට වෙන්න පුළුවන්. අපිට සතුට වෙන්න පුළුවන් මේ වගේ අමාරු කාර්යෙ මාසයක් හරි මෙහෙ තියන් හිටියා. මේ මොන වදයක් විඳගෙන හරි අපි මේ කට්ටිය දැන් මෙහෙ ඉන්නකොට තියෙන වැඳිල්ල ගියාම නෑ හොඳේ. ඒතකොට සැරයි. ඇඟට පණ එනවා. කටට සයියක් එනවා. ඒතර අපි තේරුම් ගන්න ඕක තමයි අසත්පුරුෂයාගේ හැටි. කන්න දෙනකන් නැට්ට වනනවා. නොදුන්නකම හපාගෙන පයින්නවා. එහෙම ඉන්නවා. ඉතින් මේ නිසා ඒවා එහෙම වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ නිවන් මඟ වඩිනවා කියන එක ලේසි පහසු වැඩක්. මේ බලවත් ඉවසීම, ගෙවල් පැත්තේ නොයා සිටීම අවශ්‍යයි. ඉවසන්න බෑ ඒ පැත්තේ ගියාට පස්සේ හරියට අමාරුයි. ඒ නිසා හැංගිලා කැලේකටලා ඉන්න තරමට අපේ මේ පැවිද්ද ආරක්ෂා වෙනවා. අපි මේ නගම් නගරවල ඇවිදින්න ගියොත් අපේ තියෙන ඔක්කොම ගුණ ටික නැති වෙනවා. ටිකෙන් ටික එකපාරනේ ටිකෙන් ටික මම මේක කියන්නේ අත්දැකීම. මොකද අපේ හිටියා මහා හොඳ සිල්වත් තරුණ හාමුදුරුවෝ අපි ගල්දුව ඉන්න කාලේ හිටියා. හොඳට වැඩ කටයුතු කරන් හිටියා. ඊපස්සේ උන්නාසේට ලැබුණ අවස්ථාවක් මේ සොලොස්මස්ථානවලට පහන් වැටවලා දන්. මොනවයි? සොලස්මස්ථා. ඒ කියන්නේ විශේෂයෙන් රුවන්වැලි මහසෑරි ලොකු පහන් වැටක් උන්නාසය හදුවා. අපේ මේ යාළුවෙක් ගැන මම මේ කියන්නේ. යාළුවෙක් එකට වාසය කරපු කෙනෙක්. නම කියන්න හොඳ නැහැ නේ. ඒ නිසා ඒක නොකිය අපි කතාව කියනවා. ඉතින් මේ පහන් වැටවල හදනකොට නවා තැන් ගන්න පන්සල්වල. ඒ වයින්න හාමුදුරුවරුන්ට කිසිම ලැජ්ජ බයක් නැහැ. කොහොමම දිගට මැසුරු කරනකොට මේ ආරණ්‍ය වාසී හාමුදුරුවන්ගේ ලැජ්ජ බයත් නැති වුණා. එයා දැන් වැඩවලම ඉන්නේ. එතකොට එයා මොකද වුනේ? අර තත්ත්වෙටම වැටුණා. ඊට පස්සේ ගෙදරම පහන් වැට හදලා ඉවරනකොට හාමුදුරුවෝ ගෙදර. ගිහිල්ලා දැන් කඩේ බඩු කිරනවා. වෙන කරන් දෙයක්ුත් නැනේ. කඩේක් තිබිලා තියෙන බඩු කිරනවා. දැන් මොකක්ද උනේ අවසනාව? අර කැලේ ඉන්නේ නැතුව ගියා ගමට. ගමට ගිය පාර ගෙදරම යන්න වුණා. අපිත් එක්කම පැවිදිච්ච සානසින්ට උන්නාන්සෙත් ඔය ආරණල ඉඳලා පස්සේ මෙන්න මේ ගමේ පන්සලට ආවා. ගමේ පන්සලට ආවට පස්සේ යාළු වුණා නැන්දත් එක්කත් යාළු වුණා අම්මත් එක්කත් යාළු වුණා දූත් එක්කත් යාළු වුණා එකම ගෙදර තුන් දෙනෙක් ඔන්න දූත් යාළුයි හාමුදුරුවෝත් යාළු ගැන කතා කරනවා යාළු ගැන තේරෙනවා කට්ටියට
ඒ දූගේ අම්මා අම්මත් එක්කත් යාළු වුණා. ඒ අම්මගේ මහත්තයා කෙනාගේ කවුද? නැන්දා. එයත් එක්කත් යාළු. දැන් තුන් දෙනාම අවස්ථා තුනකදී දුරකථන නැවතුම් දෙනවා. මේ හාමුදුරුවෝ ඉන්න දෙන්නේ නැහැ. කතා කරන ඔබ වහන්සේ හරි ලස්සනයි, අපිට දැක්කම ආසිතෙනවා, අපි හරි අමාරුවේ වාවගෙන ඉන්නේ. දැන් මේ ටික ඇහෙනකොට මේ අර අච්චර සතුටෙන් පැවිදි වෙච්ච තරුණයා මොකද උනේ පස්සේ පස්සේ? මේ පැවිද්ද එපා වෙනවා. ඇයි මේ ශ්‍රීන්නවිල වර්ණනා කරනවනේ මම. පස්සේ හොඳ වෙලාවට ඉතින් අපිට වගේ නෙවෙයි ඒ සයන්නාසයට වඩු වැඩ හරි පුළුවන්. දැන් මට නම් මොකුත් බෑ හොඳ වෙලාවට. බෑනේ, පොල් කඩන්නවත් බෑ. ඒකත් කෙක්කෙන්ද කඩන්නේ? කෙක්කෙන් පොල් කඩන්න කවුරුත් බාර ගන්නෑ. ඒක මම සතුටින් මට මොකුත් බැරි වෙච්ච එක. හොඳයි. දැන් අරයට පුළුවන් වඩු වැඩය බැලුවා, වඩු මඩුවක් දා ගන්න ගිහිල්ලා. මේ වැඩේ හරියන්නේ මේ එක ගෑණියෙක්ව මට පාඩු ඉන්න දෙන්නේ. යාගේ මොනව හරි කරුමයකට ඇඟේ හැටියට හරි යාට හරියට ආකර්ෂණය ලැබුණා. මේ උඩමල්ල ගමේම ගෑනු අය ගමේම අඟනුන් මට වහ වැටිලා. ඕ ඒ අල්ලපු වැටේ ගෑනිත් එහෙමයි. අපිකු ඕක නම් වැඩිකල් පවත්වන්න වෙන්නේ. කොහෙන් හරි ගුටි කාලා තමයි දුවන්න වෙන්නේ. ගුටි කන්න කලින් ගියා, ගහන්න ගියා. මම දැන් වැටක පස්නකට ගුටි කන්න ගියා. නමුත් ඒක බේරලා කොහොම හරි ගියව්වා. නමුත් ඉතින් යාළුවා දැන් කොහෙද ඉන්නේ? ගෙදර වඩුමඩු ඉන්නේ. නෝනා ඉන්නවා ළමයිත්. ඒක ප්‍රශ්නයක් නැහැ. සාසනික කියන්නේ ඒක තමයි. පුළුවන් නම් ඉන්න. බැරි වුණ දවසට පෞරුෂමත්ව ගිහිල්ලා තමන් ජීවත් වෙනවා. පස්සේ ආයෙ වුණා සිය පවුල පිටින් එන. මොකද ප්‍රතිභා පූර්ණනේ, අද්දකින් බහුලයිනේ. එකපාර ගිනලත් නේ ගියේ. දැන් දෙවෙනි පාරෙන්නේ සන්නද්ධද නැද්ද? දෙන්නම් වැඩි දැන් නම් අහුවෙන්නේ නෑ. උඹලා කොච්චර මට ලස්සනයි වුණා මන්න ආයෙ උඹලගේ මායන් වලට අහුවෙන්නේ නෑ. එන්නේ දැන් ඉතින් අර දුවත් නෑ, අම්මත් නෑ, නැන්දත්. ඒ තුන් දෙනා දැන් අලුතෙන් එන හාමුදුරු අල්ල ගන්නද නැද්ද ඊට පස්සේ? අර යවාගත්ත දැන් ඊළඟ කෙනා. දැන් ඒ මොකද හේතුව? ගමට ළඟ වීම. ආරණ්‍ය මිට යන ඒ සයන්ස් තාමත් ඉන්නවා. ආන්න නිසා කෙලෙස් ඇති වෙන්න හේතුවක් තමයි මේ ගම් නගරවල වැඩිපුර සැරිසැරි. ගිහි ගෙවල් වල සැරිසැරි. ගිනොට දාය වෙලා ඉන්න අපේ දායක මෑණිකෙන වැඳගෙන ඔලුව වනවන හිටියට එයා බයෙන් බයෙන් දැන් ඉන්නේ. මොකද මේ මොනවද මේ මට මේ යන්න තියෙන ගමන කැන්සල් වෙන පොටක් තමයි මේ. නේ එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඒ අන්තිම ගමනනේ. පළවෙනි සහ එයාට දොළ දුකක් තියෙන නිසා ඒක දෙනවා අපි. නමුත් ඉතින් අපි විශ්වාසයක් නැහැ එනකම්. කියන්න බෑ. ඉතින් ඒ නිසා මම මේ යුවේ මොනවද බන තමයි. ඒ වගේම මේවා දැකපු දේ වෙච්ච දේවල්. ඒ නිසා ඕනෝට වඩා ගිහි ගෙදරත් එක සම්බන්ධකම් පවත්වන්න හොඳ නෑ පැවිද්දෙක්. ඒක පවත්වනකොට තමයි අපි කට්ටියට අර නීතියක් දැම්. මේක තමයි රට දිරවන්නේ නැති කතාවකුත් මට ආරංචි වුණා. දුරකතර නැති බව. නේ? ඉතින් ඇත්ත වශයෙන්ම කඩයක් දා ගන්න පුළුවන් මට ඕන පස කාලිනවා. මේක ටික එකතු කරගත්තොත්. ඉතින් මේ හැබැයි පරණ ඒවා තියෙන ඔක්කොම අලුත් ඒවා නෑ. කැඩිලා හැමෙන් ඉච්ච පළදු වෙච්ච දා ඔක්කොම තියෙන්නේ. ඉතින් මේ කොහොම හරි ගමන්නේ. ඒක ගත්තේ තරහටද මොකටද කියලා දැන් තේරෙනවා. මෙහෙ ඉඳන් ගෙදර යන්න පුළුවන් මොකද තිබුණා. මෙහෙ හිටියට ඇඟ හිත ගෙදර. එහෙ තේබු බොන වෙලාව දන්නෝ, බත් කාපුව දන්නෝ, ඈ මිනිසුන් ලෙඩ හැදිච්ච දැන් දන්නෝ. මෙහෙ ඉඳන් දන්නෝ. පේන කියන්න වගේ, හුණ කිව්වාගේ මං කියන්න. දැන් අපේ ගෙදර කට්ටියත් උණ හැදිලයි. අර තිබුණ නැත්තම් මට කියන අනේ අපිට උණ හැදුණා හරි හොඳයි කියලා මම නිකන් කියන්නේ. මොකද උනට බෙහෙත මෙහි ඉන්නේ කෙනා නෙවෙයිනේ. ඒක තියෙන්නේ පාමසිකින් ගන්න පුළුවන් දොස්තර මහත්තයෙන් ගත යුතු දෙයක්. අන්තිමට මෙහි මිනිසුනට උණ හැදෙන මෙහි ඉඳන්. හරි ගෙදරේ උණු නැහැදිලා. මෙහි ඉන්නේ කාට මෙහි ඉඳන් උණ. ඇයි අච්චර දුර වෛරස් එක ටෙලිෆෝන් තරංග හරහා තමයි අවිත් තියෙන්නේ. ඒක නිසා තමයි මේ නීතියක් වශයෙන් අපි සම්මත කරන් තිනවා. අපි යෝජනා කරන මෙහෙට භාවනා එන අයට කලින්ම කියනවා කැමති නම් එන්න, නැත්නම් අකුලගෙන ටෙලිෆෝන් එකත් ඔළුවේ තියා යන්න. අපිට ප්‍රශ්නයක් නෑ, අපිට අදාළ නෑ. ඉන්නව නම් මෙහි ක්‍රමයට ඉන්න. ඒක තමයි කතන්දරේ. එන අදට ඇති කියලා මට හිතෙනවා. තව දුරටත් ගියොත් ඉතින් හෙට දවසේ වැඩ කරගන්න බැරි වෙන නිසා. එවනම් මතකද ගාතා ඉද නන්දති. දැන් මේක අපි ගලප ගන්න එපා. අපිට දැන් කතා කරන්න මදින්නේ. මං බලන්න ඕන මට මේක හරියනවද මේ ගාතා. මට මෙහි සතුටුද? මං මැරුණොත් මට සතුටු වෙන්න පුළුවන්ද කියලා තමන් බලන්න. බීයෝ නන්දති සුගතින් ගතෝ වෙයිද මේ යන හැටියට කියලා තමන් කල්පනා කරගන්න. මන් දන්නේ නැහැ. ඉතින් අපිට සරලව තේරෙනවා මේ යන වැඩපිළිවෙලේ අපි මෙලව සතුටින් ඉන්නවායි කියලා. දැන් සතුටින්ද කියලා බලන්න.
දිව්‍යලෝක යන කලින් මෙහි සතුටින් ඉන්න එපා. මෙහි බත් ටික හොඳට කැවෙන්න එපා. දිරවන්න එපා. දැන් කාපෝ දිරවන්න නැත්ත වැඩක් නැහැ. එහෙනම් එච්චර බයිකින් ඉන්න ඕනේ නැහැ. මෝහිනීටවත් රෝහිණීටවත් මහසෝනටවත් බය වෙන්න එපා පැවිදිලා ඉන්න කට්ටිය. මොකද පැවිදිනේ. ඔව්. ඒ නිසා ගිහියට බය වෙන්න එපා පැවිද්දෝ. එහෙන් බයක් තියෙනවා නම් ආචාර්යයන් වහන්සේට කියන්න මෙන්න මේ අසවල් මෝහිනීව දැකලා මම රෑ 12ට බය වුණා. ඒ මෝහිනී එළවල දෙන්න. මහසෝන මගේ පස්සේ ආ එහෙම එනවා හිටපුවා. ඉතින් නොකිය ඉන්නේ බං ලොකුම වැරද නොකිය සිටීම. අපි දන්නේ නැහැ මහසෝන එන බව. මහසෝන ගියාට පස්සේ කියන මහසෝන පස්සෙන් ආවයි. එතකොට අපිට වෙලාවක් නැහැ දඬුවමක්වත් දෙන්න. ආන්නේ උපමාවයි මම මේක ප්‍රකාශ කළේ දෙගොල්ලොම එන්න පුළුවන්. මේ ඇවිල්ලා දෝ. ඔය වගේ හොල්මන් එන්න පුළුවන්. ඒ නිසා ඒ හොල්මන් වලට බය වෙලා ගෙදරේ දුවන්න ඕනේ නැහැ. ඒවට තියෙනවා මන්ත්‍ර තියෙනවා නූල් මතුරන්න පුළුවන් මොකක් හරි වැලි ටිකක් මතුරලා ගහන්නත් පුළුවන්. ඒ නිසා අද තේමා පාටි ඉවසීමෙන් සැනසීම ලැබේ. ණය දෙන්නේ පණය දුන්නොත් ඉවසන්න වෙන්නේ නැහැ. මිතුරත් නැති වෙනවා. මුදලත් නැති වෙනවා. ණය දෙන්නේ මම මේක ඉවසන්න. ඉවසීමෙන් තමයි Tamanට සැනසෙන්න ලැබෙන. ඒක කියන්නේත් මමත් අත්දැකීම. මොකද දැන් පැවිදි වෙලා අවුරුදු 20 පිරෙනවානේ. ඒ 20 පිරෙන වෙලාවේ දැන් සතුට වෙන තියෙන ඉවසුව නිසා මෙහෙම හරි ඉන්නවා. ඉවසුවේ නැත්තම් ඔයාලට මගේ නමවත් අදහන්න වෙන්නේ නැහැ. අන්න සාදු කියලා අනුමෝදන් වෙන්න. ඔය අයත් ඉවසුවොත් කවදා හරි මට වගේ සතුටින් ඉන්න ලැබේ. නැතුව කුකුල් ගේන්ති ඇවිල්ලා මූලක් ගාය තද වුණොත් මේක කරන්න බෑ. පැවිද්ද කියන එක කේන්ති අරන්නම් කරන්න බෑ. කේන්තිය නැති වෙන්න ඕනේ. කාටවත් පලියට මහානකම් කරලා නම් නිවන් දකින්න බෑ. ඒ කියන්නේ ගුරු හාමුදුරුවෝ මට වැඳන් හිටියොත් මම මහානකම පෙර කරනවා. මට වඳින්න නමත ගුණ දහර මම යනවා. ඉතින් මට සිද්ධ වෙනවා 10 දිනෙට 10 පාරක් වඳින්න. කී පාරක්? උදේට 10 පාරක් ගෝලෙන් වඳින්න ඕන, රැයට 10 පාරක් වඳින්න. එතකොට මට වෙන වැඩක් කරන්න වෙන්නේ. හරිනම් ගුරුවරයාට බැග ගෝලෙන් 10 පාර වඳින්න. දැන් වෙන්නේ අන්තිමට ගුරුවරයා ගිහින් වඳින්න ඕන. ගෝලියට අනේ දානේ වලඳන්න ඉන්නකෝ. බණ අහන්න පොඩ්ඩක් ඉන්න බෑ. මට බණ කියන්නේ කෙනෙක්. එහෙම විය යුතු නෑ නේ. එහෙම විය යුතු නෑ. අපි සාදරව හිතන්න ඕන මගේ දුකෙන් මිදෙන්නයි මම මේ ආරණ්‍යකට. නැතුව මේ ගුරු හාමුදුරුවෝ දුකින් මුදව ගන්නවනේ. මගේ නම් දුක වැඩි වෙලා තියෙනවා. ඔය කට්ටිය ආපු එකෙන්. ඒක මූණටම කියන්න බෑ. රහසින් කියන්න ඕනේ නෑ. එහෙම වැඩි වෙලා හරි කමන්නේ තමන්ගේ දුක නැති කරගන්න. නැත්තම් මටත් දුකයිනේ. අපිත් මේ දුක් විඳිනවා. ඔය කට්ටිය දුකින් මිදෙන්නෙත් නෑ. එහෙම වුණොත් අපරාධයක්. ඒ නිසා සාදර වෙන්න මම මේ දුකින් මිදෙන්න ආවේ. ඒකට ගුරු සායනාසි පලිත් නැහැ, දායකයෝ පලිත් නැහැ, ගෙදරුම් පලිත් නැහැ. ඒක මම කොහොම හරි තනියෙන් හරි මේ වැඩේ කරගෙන යනවා. මේ හැමෝටම ආයෙ පාවනවා. මට පාත්‍රයක් අරන් ගමේ පින්ඳ පාත යන තරම්වත් කොන්දිපණ හයිය තියෙන්නට ඕන. තනියෙන් ජීවත් වෙන්න. ඒක මම වෙනවට කිව්ව නෙවෙයි. අන්තිම වශයෙන් එහෙම හයියක්වත් තියෙන කෙනෙක් විතර නිවන් දකින්න පුළුවන්. නැත්තම් ඉතින් අර නිතර තව කෙනෙක් මත නියපෙන්න වෙන්නේ නේද? ඒ දායකය නැත්තම් අපි ඉවරයි. එහෙම ගන්නෑ. අපිට කවුරුත් දාන දුන්නේ නැති වුණොත් අපිට යන්න බුලා කොයිද? පින්දපාත යනවා. ඒ කියන්නේ ඔක්කොම 10 දෙනාම එක ගෙදරට යන්න එපා. ඒ මිනිසුන්ට පින්දපාත දෙන්න මෙහෙට. උදේ පාන 10ක් මෙන්න ගෙදරට ආවේ. ඒක දැන් පැත්ත බෙදන් ඕන යන්න. එක ගමට ඔක්කොම යන්නේ. ගෙයින් ගෙට යන්න ඕන පිළිවෙලට නේද? 10 දිනක් මාවගම අර මිනිස්සු කලන්තය දෙනවා. අපිටවත් කන නැතු වෙන වෙලාවයි 10 දිනෙන්න වැඩියයි කියලා. ඒ නිසා එහෙම වෙන්නේ නැහැ. නමුත් වුණත් අපි එකට මොන දෙන්නවද? මොකද මේ ගමේ ලැබෙන්නේ නැත්නම් වෙන ගමකට යනවා. එක ගමේ තියෙන ලංකා මේ ගමේ නම කැත වෙලා නම් මොකද කරන්නේ? දැන් මේ ගමේ නම ගම කාලා මේ ගම. ගම කාලා නම් පින්දපාත යන්න බෑනේ. ගහනවනේ. ඒක නිසා මේ ගම අතර වෙන ගමකට යනවා. ගිහිල්ල බස් එක හරි මෙහෙ එනවා. කමක් නැහැ. මොකද ගමේ යන්න බෑ ගම කාලා. හරිද? එහෙම තැන් තියෙනවා. අපි කාලා නෙවෙයි. මේ හිටපු කට්ටිය ගම කාගෙන තමයි යන්නේ යනකොට. එම නිසා එහෙම වෙන්න බලන්න මම හිතනවා මේ ගම එහෙම ප්‍රශ්න නැහැ. ඕන්නම් ගිහින් බලන්න බින්දපාත. ඔයාලට හොඳට දානෙත් ලැබෙයි. මොකද එහෙම අවබෝධයෙන් යුතු පරණ ගමක් මේක. මේ ගමේ අයට මේ සායන්නාසල කියන අරුමයක් නෙවෙයි. පන්සලේ හාමුදුරුවෝ හොඳට ඇසුරු කරලා දන්නෝ ඉස්සරේ. ඒ නිසා උන්වහන්සේලාට කියන්නේ අනේ ඔබ වහන්සේලා මොනව කරත් කමන්නේ සිවුරු නම් අතහැරලා යන්න එපා. අපිට පාංශුකූලයක්වත් දී ගන්න විදියක් නැත. ගෙදර අයට ගෙදර දැන් පාංශුකූල දෙන්න වෙන්නේ. ඒ හාමුදුරුවනේ
එනිසා මේ හාමුදුරුවන්ට දෙවියොන්ට වගේ ගමය සලකන්නේ. කරේ තියෙනකොත් කරෙත් තියන. ඒ වගේ හොඳ ගමක් අපි මේ ඉන්නේ. ඉතින් අර එක්කෙනේ දෙන්නේ කාලකන් ඉන්න හැමතැන හැමතැනම ඉන්නවනේ. ඉතින් උන්දලට හොඳ හොඳ දේවල් වෙලා වෙන්න පුළුවන් ඉදිරියේදී. දැන් පහුගිය කාලේ මේ මිනිස්සයාගේ ත්‍රිවිලේ රෝද දෙකක් ගලවන් ගිහලා මහරෑවි. ඒ තරම් සත්පුරුසයි මේකනේ රෝද ගලවන් යන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැති වුණා. අනුන්ගේ වැඩිපුර කතා කරාම රෝද නෙමෙයි අර අනිත් ඒවා ගැලවෙන්න පුළුවන්. හරිද? දැන් දැනට ගැලවුනේ ත්‍රිවිල් එකේ මොනවයි? රෝද විතරයි. ඒක හුලං බස්සල යනවා රෑට ඇවිල්ලා. සීයත් තල්ලු කරගෙන යනපයි. හරි. ඒ නිසා ඒව අපි කලබල වෙන්න එපා. සිල්ව තුන නිරපරාධිකම් කෙනෙක් චෝදනා කරයි නම් දොස් කියයි නම් උඩට දැම්මෝ සුළඟ වැලි ටික නැවත ඇහැට වැටෙනවා වගේ තමා කරාම එනවා කියලා සාදර වෙන. පෞගිය දවස්වල අපේ ලොකු සයන්නාසට දොස් කියපු කොල්ලෙක් හිටියා. ඥාති කොල්ලෙක්. පිට කෙනෙකුත් නෙවෙයි ඌයා. මට ඊයේ පෙරේද ආරංචි වුණා උඩින් ගිහිල්ලා වහලක් උඩිදලා තියෙනවා. බයික් එක ඇප්පිලා බයික් එක එක පැත්තක වහලක් උඩ මිනිහා තව වහලක් උඩ. කකුල් දෙකක් නැහැ, අත් දෙකක් වැඩ කරන්නේ. දැන් ඔහෙ ඉන්නවා. අපි කිව්වද? නෑ. ඒකයි කියන්නේ සිල්ලතුන් එක්ක කතා කරන්න යනකොට චෝදනා කරන්නට පොඩ්ඩක් උඩබිම බලන්න. එක පැත් එක වරද්දක් හරි තියෙන්න පුළුවන්, වෙන්න පුළුවන්. නමුත් තව හොඳ දේවල් උන්වහන්සේලා තුල තියෙන. එයා එක පැත්තකින් බලලා බයින්න යන්න එපා. බයින්න ඕනේ නෑ. අනුන්ට මොකටද බයින්න යන්නේ? අපි පාඩුව අපි හිටියේ ඉවරනේ. දැන් දැක්කනේ බැනලා වෙච්චදේ. ඔය ඉන්න අතපය උඩ දාගෙන ඉන්නවා. ඇවිදින්න බෑ. අන්න එක නිසා දැන් හොඳට තේරුම් ගන්න, මම මේ කියන්නේ පරණ බණ කතා නෙවෙයි. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි වෙච්ච දේවල්. මට කටේ කෑලි නෑ. ගැලවෙනවා. දත් ගැලවෙනවා. ඇයි? සිල්ලතුන්ට කටින් තමයි බැනලා තියෙන්නේ. ඒ නිසා වර්තමානයේ කාලයට අනුව වුණ අපි සිල්මණින්. දැන් මේ කාලේ ගිහියන්ට කොහොම සිල් නැන්නේ? පැවිද්දොන්ටත් අඩුයිනේ දැන් සිල්. එහෙම වෙලාවේ එක සිල් පදයක් හෝ රැකගෙන දෙකක් හෝ රැකගෙන අඩුමතන ශ්‍රද්ධා මාත්‍රෙන් ඔ පැවිද්දෙක් ඉන්නවා කියන්නේ කොච්චර සතුට වෙන්න ඕනද? මේ පැවිදි ජීවිතේ ඉන්නවා කියන එකම. ඒ ශ්‍රද්ධාව තියෙන්න ඕන භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා මේ අයත් අඩුමතරමේ ශ්‍රද්ධාව ඇති කරගන්න. අපිට භාග්‍යතුන් වහන්සේගේ පිහිට තියෙනවා. ධර්මයේ පිහිට, සංඝයාගේ පිහිට තියෙනවා. තමන් කරන වැඩ ගැන විශ්වාසය තියාගන්න. මේක අර දෙකට දිවාලේ කරන්න එපා. ලැබුණත් එකයි නැතත් එකයි කියලා කරන්න එපා මහණකම්. අනිවාර්යෙන් මෙහි ප්‍රතිඵල තියෙනවා කියන සතුටින් ඕන අපි මේ බුද්ධ වන්දනාව කරන්න කරනවා නම්. නැත්තර ගුරු හාමුදුරුවෝ ගුවා මේක පොතේ ලකුණු කරනවා. මේ මොන කරදරයක්ද මන්ද උදේම යන්නත් ඕනි කියලා එහෙම ගියොත් ආනිසංස අටුයි. ආනිසංස ලබන්න නම් කොහොමද කරන්න ඕන? සතුටු සිතින් යන්න. මේ රෑ බණ කියන කොට මේක මහා වදයක් අප්පා. රෑට රෑත් වෙනවා. අලියා ඉදිත් දන්නේ නැහැ, පිඹුරා ඉදිත් දන්නේ නැහැ, මොකා ඉදිත් දන්නේ නැහැ, මග අරක වගේ යකා ඉදිත් දන්නේ නැහැ. ඒ නිසා මේක ඉවරයක් කරන්නේ නැහැ කියලා ඇහුවොත් එහෙම ආනිසංස නැහැ. අනේ බොහොම සිලි වෙනකන් කියන්නේ අපි අහනවා. ආන්න එහෙම හිටියොත් මයිලි වෙනකන් කියන්නේ නැහැ. එතකොට ඉක්මන ඉවර කරනවා. සාදර වෙනවා, සතුට වෙනවා, සද්දා පහළ වෙනවා. ඉතින් ඒ නිසා ආන්න එහෙම වාසනාවන්ත ජීවිතයක්, ඉද නන්දති ජීවිතයක් දැන් ලැබිලා තියෙනවා. පෙච්ච නන්දති වෙන්න පුළුවන් ජීවිතයක් ලැබිලා තියෙන්නේ. කවදා හරි සුගතියට ගිහින් නිවනට ගිහින් අපිට අපි ගැනම සතුට වෙන්න පුළුවන් වෙයි. ඒ සඳහා මේ පින්වත් ස්වාමීන් වහන්සේලාට, මෙහෙණින් වහන්සේලාට, උපාසක උපාසිකාවන්ට හැමෝට වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අදට නියමිත දේශනා අපි හමාර කරනවා. සෑම දිනාට උතුම් නිවන් සුව පිණිස හේතු වේවා. ආකාසට්ටාච පුම්මට්ටා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටාච පුම්මට්ටා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච පුම්මට්ටා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදා. අභිවාදන සීලිස නිච්ඡං අද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු.